තෙරුවන් සරණයි ඔබට. බුදුරජාණන් වහන්සේ දෙසු බණපදවල ශක්තිය මේ විශ්වය පුරාම පැතිරිලා. බෞද්ධීන් හැටියට උපත ලැබපු අපි එපමණකින් නොනවති ජීවිතයේ සත්‍ය මඟ පෙන්වා දුන් උන්වහන්සේගේ ධර්මයේ අරුත්පර ගැඹුරට යමින් මේ සොයන්නේ ජීවිත සැනසීමමයි. නිසල වනපියසක රහතුන් වැඩි මඟ ඔස්සේ නිස්කාංසුවේ නිහඬව ගමන් කරන උන්වහන්සේ කවතාක හෝ ඔබටත් මුණ ගැසී ඇති. දම් පිපාසාවෙන් පෙළෙන අපට දම් ගඟුලෙන් දුරතක්ගත් යතිවරයෙකුගෙන් දම් පැන් පිටක්. ඔබ අවට ලෝකය සංකීර්ණ වෙලා, ඔබත් සංකීර්ණ වෙලා, ඔබ උත්සාහ කරන්නේ තව තවත් සංකීර්ණ වෙන්න. සතුට, සැපත, සැනසීම කියලා හොයන දේවල් ඇතුලේ තවදුරටත් තියෙන්නේ මේ සංකීර්ණ බවම විතරයි. පහුගිය දවසක සමීක්ෂණයක් කළා මේ ලෝකේ ප්‍රීතිමත්ම පුද්ගලයා කවුද කියලා. ඒ සමීක්ෂණ වාර්තාවලට අනුව හෙළිදරව් වෙනවා එක්තරා භික්ෂුන් වහන්සේ නමක් තමයි මේ ලෝකේ ජීවත් වන ප්‍රීතිමත්ම පුද්ගලයා කියලා. උන්වහන්සේගේ හුස්ම කෙරෙහි සිත පිහිටුවා ගනිමින් මේ ප්‍රීතිමත් බව නිතරම ගොඩනගා ගත්තා. මේ සංකීර්ණ ලෝකයේ ඇතුළත උන්වහන්සේගේ ලෝකයේ තුල සන්තුෂ්ටිය පිරී ඉතිරී ගියා. මේ සන්තුෂ්ටිය තිබුණේ කොහෙද? ඔබේ ලෝකයේ තුල, මගේ ලෝකයේ තුල. ඒ කියන්නේ ඔබේත් මගේත් මේ බඹයක් වූ ශරීරයන් තුල. බුදුන් දෙසූ මඟ සත්‍යය සොයා ගිය අපේ කාලයේ මුනිවරයෙකුගේ ආවර්ජනය. අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ උතුම් අරමුණක් වෙනුවෙන් ජීවිතේ කැප කරපු උතුම් ස්වාමීන් වහන්සේ නමක්. රාජකිරියේ අරියඥාන ගරු ස්වාමීන් වහන්සේ දේශන දහම් ඔබේ ජීවිතය නැවත නැවත සකස් කර ගන්නට, ජීවිතේ වැරදුණු තැන් නැවත නැවත හිතන්නට ඔබට මතක් කර දේවි. දැස් පියා ගන්න. තුරුපත් සිලවෙන හඳ පවා ඇසෙන දහම් අරමින් නැගෙන දම් කඳ විඳ ගන්න. අපි සියලුම දෙනා ඉතාමත් ගෞරවයෙන් ස්වාමින් වහන්සේව පිළිගනිමු. උන්වහන්සේට නමස්කාර කරමු. උන්වහන්සේගෙන් විමසිය යුතු මුල්ම ගැටලුව කුමක්ද? එහෙම හිතමින් ඉන්නකොට ඔබ සියලු දෙනාටම වැදගත් වන ප්‍රධානම ගැටලුව මා උන්වහන්සේගෙන් විමසනවා. ගරු ස්වාමින් වහන්ස, තෙරුවන් සරණ යාම කියලා කියන්නේ මොකක්ද? අපිට මේ ගැන පැහැදිලි කරලා දෙන්න. තෙරුවන් සරණ ගියා කියලා කියන්නේ නෝනා, ලෝතුරා බුදුරජාණන් වහන්සේ, ධර්මරත්නේ, සංඝරත්නේ යමෙක් සරණ යනවා නම්, ඒ තුන් සරණේ පිහිටියා නම් එයා තෙරුවන් සරණ ගිය පුද්ගලයෙක් කියන කාරණේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තේරුණාද? ඉතින් තෙරුවන් සරණ ගියාම තුලින් අපි බලාපොරොත්තු වෙන්නා වූ දෙයක් තියෙනවා. ඒ බලාපොරොත්තු වෙන්නා වූ දේ තෙරුවන් සරණ යාමෙන් අපි බලාපොරොත්තු වෙත්තේ නෝනා, මේ ජීවිතේ යහපත්ව ජීවත් වෙලා හොඳින් කාලා බීලා හොඳින් ඇඳලා හොඳින් රැකියාවක් කරලා හොඳින් දුවා දරුවෝ පෝෂණය කරලා හොඳින් මැරිලා යනවා කියන කාරණේ දකින්න නම් නෙමෙයි. තේරුණාද? ඒතකොට තෙරුවන් සරණ ගියා කියන්නේ යා බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ යම් ධර්මයක් තියෙනවා නම් ඒ ධර්මයේ අර්ථය ජීවිතයට එකතු කරගත්ත කෙනෙක් බවටයි පත් වෙන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මයේ සැබෑම අර්ථය බුදුරජාණන් වහන්සේ යොමු කරන්නේ මේ සංසාර බයත් එක්ක. අපිට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේ සැතපීලා අවසාන වචන හැටියට අපිට දේශනා කරන්නේ, මහණෙනි මේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියලා. සියලු සංස්කාරයෝ කියන්නේ කුසල් සහ කුසල් වර්ග දෙකම. කුසල් සංස්කාරයනුත් විපාක දීලා අනිත්‍ය වෙනවා, අකුසල් සංස්කාරයනුත් විපාක දීලා අනිත් වෙනවා කියන කාරණය බුදුරජාණන් වහන්සේ අපිට කියන්නේ. ඒ නිසා හිස ගිනිගත්තේ කේගිනි නිවන්නේ යම්සේද මේ බව ගින්දර නිවා ගන්න කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එහෙනම් යමෙක් තෙරුවන් සරණ යාම තුලින් එයාගේ මූලිකම අරමුණ විය යුත්තේ මේ භවයේ තියෙන භයංකාර බව දැකලා භවය නිරෝධය කරා යනවායි කියන කාරණය. එතනින් මුලින්ම නෝන අපි සකස් කරගන්න ඕන සද්ධාව කියන කාරණය. මොකද සද්ධාව සකස් වුණේ නැත්නම් අපිට මේ ගමන එක දශමයක්වත් ඉස්සරහට යන්න බෑ. සද්ධාවයි මූලික වෙන්නේ. එතකොට සද්ධාව සකස් වෙන්නේ කොහොමද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සද්ධාව සකස් වෙන්න නම් මුලින්ම කල්යාණ මිත්‍රාශ්‍රය ලබන්න ඕනේ. කල්යාණ මිත්‍රාශ්‍රය ලැබුණාම අනිවාර්යයෙන්ම අපිට ඇහෙන්නේ මොකද්ද? සද්ධර්මය. එතකොට කල්යාණ මිත්‍රාශ්‍රය ලබනවා, සද්ධර්ම ශ්‍රවණය කරනවා, ශ්‍රවණය කළා වූ සද්ධර්මය නෝනි මෙනෙහි කරනවා. ශ්‍රවණය කළා වූ සද්ධර්මය නෝනි මෙනෙහි කරනවා. එහෙම කරද්දී තමයි සද්ධාව කියන කාරණේ සකස් වෙන්නේ. එතකොට සද්ධාව කියන කාරණේ සකස් කරගත්තොත් තමයි මේ ධර්ම මාර්ගය අපිට දශමයක් හෝ ඉස්සරහට යන්න
පුළුවන්. මොකද මේ ධර්ම මාර්ගයේ බුදුරයන් වහන්සේ අපිට දේශනා කරන්නේ ආරෂ්ඨාංගික මාර්ගයක්. ඒතර ආරෂ්ඨාංගික මාර්ගයේ මුල්ම මාර්ගාංගය තමයි සම්මා දිට්ඨිය. ඒතර සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද? තෙරුවන් කෙරෙහි වූ සද්ධාව. ලෞකික සම්මා දිට්ඨිය කියන්නේ. එහෙනම් මුල් වෙන්නේ තෙරුවන් කෙරෙහි වූ සද්ධාවමයි. ඒතර තෙරුවන් කෙරෙහි සද්ධාව සකස් කරගත්ත කෙනා තෙරුවන් සරණ ගිහිල්ලා තෙරුවන් කෙරෙහි සද්ධාව සකස් කරගත්ත කෙනා ඊළඟට කොතෙන්ටද යන්නේ? සීලයට. තේනවද? තෙරුවන් සද්ධාව සකස් කරගත්ත කෙනා සීලයට යන්නේ. ඒතකොට ඊළඟට යා අනිවාර්යෙන් සීලෙන් පරිපූර්ණ කෙනෙක් බවට පත් වෙනවා. සීල් සිල්පද පහ ආරක්ෂා කරගන්නා වූ කෙනෙක් බවට පත් වෙනවා. මොකද බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ඔබට නැවත දෙවියෙක් වෙන්න අවශ්‍ය නම් ඔබට නැවත මිනිසෙක් වෙන්න අවශ්‍ය නම් ඔබව දෙවියෙක් මිනිසෙක් බවට පත් කරන්නේ මේ සිල්පද පහ විසින් කියලා. වෙන දෙයක් නෙමෙයි. අපි කොච්චර බලාපොරොත්තු තියාගෙන දීපල රැස් කළත් ඉඩකඩම් මුදල් දීපල එහෙම නැත්නම් තාන්න මාන්න කීර්ති ප්‍රශංසා මේ නම්බුනාම මේවා මොනවා රැස් කළත් මේවා දුකටමයි හේතු වෙන්නේ. මොකද මැරෙන වෙලාවේ මේවා සිහිපත් වුණොත් අපි සතර අපායන් තමයි වැටෙන්නේ. මේ සියල්ල අපිව සතර අපායට අරගෙන යද්දී අපිව සුගතියට අරන් යන. ඒ කියන්නේ දෙවියෙක් මිනිසෙක් බවට පත් කරන්නේ කවුද? තෙරුවන් කෙරෙහි සද්ධාවත් මුල් වෙලා දෙවෙනුව සිල්පද පහයි. එහෙනම් මේ සිල්පද පහ විසින්මයි අනිවාර්යයෙන්ම අපිව නැවත දෙවියෙක් මිනිසෙක් බවට පත් කරන්නේ. ඒ නිසා මේ වෙලාවේ අපි තෙරුවන් සරණේ පිහිටිය යුත්තේ එක අරමුණකින් යහපත් ජීවිතයක් ගත කරනවායි කියන කාරණේ නෙමෙයි. තේරෙනවද? මොකද ක්‍රිස්තියානි ආගමේ මහත්යෙකුත් යහපත් ජීවිතයක් ගත කරලා යහපත් විදියට මැරෙනවා. මුස්ලිම් ආගමේ මහත්යෙකුත් යහපත් ජීවිතයක් ගත කරලා යහපත් විදියට මැරෙනවා. නමුත් බෞද්ධයා කියන්නේ බුදුරජාන් වහන්සේ යමුට යහපත් මරණයක් කරා යන කියන කාරණේ නෙමෙයි. බුදුරජාන් වහන්සේ බෞද්ධයා හැටියට කියන්නේ අවම වශයෙන් මේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨ මරණ පහෙන් එකක් අත් කරගන්න කෙනාට. තේරෙනවද? එයා තමයි ධර්මයෙන් ප්‍රයෝජනේ ගත්තා කියන්නේ මේ ලෝකයේ ශ්‍රේෂ්ඨ මරණ පහක් තියෙනවා. පළවෙනි මරණය තමයි රහතන් වහන්සේගේ මරණය. ඒකට අපි කියන්නේ පිරිනිවීම කියලා. ඒතකොට දෙවෙනි ශ්‍රේෂ්ඨ මරණය තමයි අනාගාමි ඵලයට පත් වුණ කෙනාගේ මරණය. තුන්වෙනි ශ්‍රේෂ්ඨ මරණය තමයි සකෘදාගාමි ඵලයට පත් වුණ කෙනාගේ මරණය. හතරවෙනි ශ්‍රේෂ්ඨ මරණය තමයි සෝවාන් ඵලයට පත් වුණ කෙනාගේ මරණය. පස්වෙනි ශ්‍රේෂ්ඨ මරණය තමයි මේ සද්ධාන්සාරී ධම්මාන්සාරී කියන දෙන්නාගේ මරණය. ඒ නිසා අපි මේ ලබා ගත්තා වූ ජීවිතය තෙරුවන් කෙරෙහි සරණ යාම තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? මෙන්න මේ ශ්‍රේෂ්ඨ මරණ පහෙන් එකකින් අපේ ජීවිතය කෙලවර කරන්න. එහෙම නැතුව අපි හොඳින් කාලා බීලා හොඳින් ඇඳලා පළඳලා හොඳින් ජීවත් වෙලා හොඳින් මැරුණායි කියන කාරණේ අර්ථයක් වෙන්නේ නැහැ. තේරෙනවද? මොකද බුදුරජාන් වහන්සේ කොතනකවත් අපිට දේශනා කරන්නේ පින් කළායි කියලා සුගතියට යනවා කියලා. බුදුරජාන් වහන්සේ අපිට දේශනා කරන්නේ පව් කළායි කියලා දුගතියට යනවා කියලා. බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ උපාදාන පත්‍ය භව. උපාදානයේ භවයේ සකස් කරන්නේ. උපාදානයේ සකස් කරන්නේ කවුද? තෘෂ්ණා පත්‍ය උපාදාන. තෘෂ්ණාවයි උපාදානයේ සකස් කරගන්නේ. දැන් එක මහත්ෙක් හිටියා. ඒ මහත්යා කෝටිපති මහත්ෙක්. එයා කවදාක්වත් ජීවිතේ සිල්පදයක් බිඳගත්තේ නැහැ. පන්සල් හදලා දුන්නා, හැම පොයෙටම දන් දුන්නා, සුදු ඇඳුමක් ඇඳේ, පාට ඇඳුමක් ඇඳේ නැහැ. මත් වතුර ටිකක් සිගරට් එකක් එයා බිව්වේ නැහැ. මෙහෙම මෙයා ජීවත් වෙලා මෙයා මැරෙනවා. මැරෙන වෙලාවේ දැන් පාංශකූල වෙලාව. පාංශකූල වෙලාවේදී ගමේ පන්සලේ නායක ස්වාමීන් වහන්සේලා ඇවිල්ලා අනුශාසනා කරනවා මේ මහත්යාට පින් අවශ්‍ය නැහැ. මෙයා ඒ තරමටම ජීවිතේ පින් කරගත්තා. මෙයා දෙවියෙක් මිසක් වෙන කෙනෙක් වෙන්නේ නැහැ කියලා. නමුත් එහෙම කිව්වහම අපි සාදුකාර දුන්නා. එදා මමත් ගිහි කෙනෙක්. ඒ ගමේ හිටිය ප්‍රභූ ගිහි මහත්යා මොකද්ද කිව්වේ? බිමින් යන කූඹියෙක්ගෙන් ඇහුවොත් මේ මහත්යාගෙන් වරදක් වෙලා තියෙනවද කියලා කූඹියා කියයි. කිව්වා වරදක් වෙලා නැහැ. ඒ කියන්නේ කූඹියෙකුටවත් වරදක් කරලා නැහැ. එහෙනම් දැන් මෙයා දැන් කොහෙද ගිහිල්ලා උපදින්න ඕනේ? සුගතියෙමයි. තේරෙනවද? මොකද වර්තමානයේ ඕනෙම පාංශකූලපලක මරණීය විග්‍රහ වෙන්නේ මෙහෙමයි. නමුත් අපි දන්න සාමින් වහන්සේ කෙනෙක් මේ මහත්යා මැරුණාට පස්සේ උතුම් සමාධියෙන් අරමුණු කරලා බලද්දි මේ මහත්යා කොහෙද ඉපදිලා ඉන්නේ කියලා ඒ මහත්යාටයි ති කෝටි ගාණක් වටින ඉඩමක, හිස් ඉඩමක මේ කම්බුලට අත තියාගත්ත පරදත්ත රූප ජීවි ප්‍රේතෙක් හැටියට උප්පත්තිය ලැබලා. ඒතකොට මොකද්ද යා උපාදානිය වෙලා තියෙන මරණ වෙලාවේ පින උපාදානිය වුණාද? පින උපාදානිය වුණේ නැහැ. පින උපාදානිය වුණා නම් එයා දිව්‍ය තලයක. නමුත් එයා මැරෙන වෙලාවේ උපාදානිය වුණේ මොකද්ද? තෘෂ්ණාව සකස් වුණේ ඉඩකඩම් කෙරේ. ඉතින් ඊට අදාළ වතන ප්‍රතිසන්දිය ලැබුවා. එහෙමනම් දැන් මෙතන තියෙන භයානක භාවය තමයි මෙන්න මේ භයානක භාවය දකිමිනුයි අපි තෙරුවන් සරණ යන්නේ. වෙන දෙයක් හේතු වෙන්නේ නෙමෙයි. තෙරුවන් සරණ යාම තුළ අනිවාර්යම යහපත් ජීවිතයක් සකස් වෙනවා. එයා සීලෙන් පරිපූර්ණ කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් මෙතනින් අතර වෙලා කියලා කාරණේ හරියන්නේ නැහැ. තේරෙනවද? සිල් ගත්තායි කියන කාරණේ මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. බුදුරජාන් වහන්සේ කියනවා අපි ගෙවාගෙන ආවා වූ මේ සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගාන පහු කරලා අපි ඇවිල්ලා තියෙනවා. ඒ ලක්ෂ ගාන පහු කරලා ආවා වූ ගමනේදී අපි සිල් සමාදන් වෙන්න ඇන්ද සුදුරේදී
එක ගොඩක් ගැහුවොත් ඒක ගිජ්ජ කූට පර්වතයට වඩා විශාලයි කියනවා. තේරෙනවද? ගෙවාගෙන ආව සම්මා සම්බුද්ධ ශාසන සමහර සම්මා සම්බුද්ධ ශාසන තිබ්බ ඒවා අවුරුදු 40,000 දිගයි 60,000 දිගයි 30,000 දිගයි 20,000 දිගයි මේ දීර්ඝ සම්මා සම්බුද්ධ ශාසන. ඒ සම්මා සම්බුද්ධ ශාසන අපි බෞද්ධයෝ හැටියට ඉපදිලා සිල් සමාදන් වෙන්න පෙරෝපු සුදු සිල් රෙදි. එක ගොඩක් ගැහුවොත් ගිජ්ජ කූට පර්වතයට වඩා විශාලයි කියනවා. එහෙනම් ඒසා සිල් රෙදි අපි මේ කය දවටලා තියෙනවා. එහෙනම් මේ ජීවිතෙත් අපි බලාපොරොත්තු වෙන්නේ සීල් සමාදන් වෙලා නැත්නම් සද්ධාව තුල නවතින්න නම් අපි සංසාරේ කරපු දේම තමයි අදත් කරන්නේ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ මේ සීල සමාධි ප්‍රඥා කියලා මේ මාර්ගය දේශනා කරන්නේ. ඒතොර අපි සීලය තුලින් මොකද්ද බලාපොරොත්තු වෙන්න ඕනේ? සමාධියට පාර සකස් කරගන්න. සීලය තුලින් අපි සමාධියටයි පාර සකස් කරගන්නවා. සීලය තුලින් අපි පරිපූර්ණ වෙද්දී අපි තුල චිත්ත සමාධිය සකස් වෙනවා, ඉන්ද්‍රිය සංවරය සකස් වෙනවා. මේවා තුලින් සමාධිමත් හිත සකස් වෙනවා. මෙන්න මේ සමාධිමත් හිත ප්‍රයෝජනෙට අරගෙන ප්‍රඥාව කියන කාරණය ඇති කරගන්න. ඒ නිසා අපි තෙරුවන් සරණ යනවා නම් කෙනෙක් තෙරුවන් සරණ යා මේ සැබෑම අර්ථය තේරුණාද? අනිවාර්යයෙන්ම මේ සීල සමාධි ප්‍රඥා මාර්ගය තුල ශක්තිමත් වෙන. ඒ කියන්නේ අරෂ්ඨාංගික මාර්ගය තුල ශක්තිමත් වෙන. නමුත් අපිට එතෙන්ට යන්න ශක්තියක් නැත්නම් අපි තෙරුවන් සරණ යාම තුලින් අපි බලාපොරොත්තු වෙන්න ඕනේ අඩු වශයෙන් සිල්පද පහවත් ආරක්ෂා කරගෙන. තේරුණාද? මේ දුගතිය කියන කාරණයෙන් මිදෙන්න. තේරුණාද? මොකද බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ප්‍රේත ලෝකයේ, තිරිසන් ලෝකයේ, අසුර ලෝකයේ, නිරේ කියනවා භයානක සතර අපායක් තියෙනවා කියලා. තේරුණාද? මේ සතර අපායෙන් අපේ මස්සහැට තිරිසන් ලෝකේ පේනවා. මේ තිරිසන් ලෝකේ සත්වයා හැම වෙලාවෙම ලෝභ, ద్వේෂ, මෝහයන් තුලමයි ගත කරන්නේ. එයා අම්මා තාත්තාගේ ගුණයන් හඳුනන්නේ නැහැ. කර්මයේ කර්මඵල විශ්වාසයක් හඳුනන්නේ නැහැ. ඒ නිසා නිරතුරුවම අකුසල් මූලයන් තුල ඉඳිමින් දිගින් දිගටම තිරිසන් ලෝකෙන් තිරිසන් ලෝකයට වැටිලා අවසානයේ නිරයන්ට වැටිලා කල්ප ගණන් දුක් විඳිනවා කියලා. තේරුණාද? ඊට පස්සේ භයානක වූ ප්‍රේත ලෝකයක් අපේ ඉදිරියේ තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක ප්‍රේතෙක් ඉන්න එයාගේ ඇස් දෙක ගිනි ගන්නවා කියලා. එයා ප්‍රේත ලෝකේ උපදිනකොට මෙයාගේ ඇස් දෙක ගිනි ගන්නවා කියලා. එයාට ඒ ගින්න නිවා ගන්න බෑ. ඒක අකුසලයේ විසින් නැවුලුවා වූ ගින්නක්. මොකද පෙර ජීවිතේ මිනිස්සෙක් හැටියට ඉපදිලා ද්වේෂය වැඩුවා. අනුන්ගේ දියුණුවට එයා කැමති වුණේ නැහැ. අනුන්ගේ දියුණුව දකින්න අකමැති වුණා වූ ඒ ඇස් දෙක ගිනි ගනිමින්ම තමයි ප්‍රේත ලෝකේ උප්පත්ති ලබන්නේ. තව ප්‍රේතෙක් ඉන්නවා කියන එයාගේ මේ මුළු කටම කුණු වෙලා වන වෙලා. එයාට කතා කරන්න බෑ. එයා අනිත් පෙරේතයොත් ළඟට ගිහිල්ලා වචන හුවමාරු කරන්න උත්සාහ ගන්නවා. වචන පිට වෙන්නේ නැහැ. වචන පිට නොවීමේ දුකත්, කට කුණු වීමේ දුකත් දරාගෙන එයා කල්ප ගණන් ප්‍රේතවල දුක් විඳිනවා කියන. ඒ වගේම කාමයේ වරදවා හැසිරීම නිසා ප්‍රේත ලෝකයන්ට වැටුනොත් මේ මුළු ශරීරෙම කුණු වෙලා වන වෙලා තමයි ප්‍රේත ලෝකේ උප්පත්තිය ලබන්නේ. හරි අපුලයි. කුණු වෙලා වන වෙලා උප්පත්තිය ලබන්නේ. සමාවෙන්න ස්වාමින් වහන්සේ, කාමයේ වරදවා හැසිරීම කියලා කියන්නේ මොකක්ද? එය අකුසල කර්මයක් හැටියට සත්වයාට විඳින්නට වෙන්නේ කොහොමද? මේ ගැන මට පැහැදිලි කර දෙන්න ස්වාමින් වහන්සේ. කාමයේ වරදවා හැසිරීම කියන්නේ නෝනා අපිට තියෙනා වූ සීලාචාර සමාජ ධර්මයන් ඉක්මවා යනවා. තේරෙනවද? දැන් සීලාචාර සමාජ ධර්මයේ තුල කියන්නේ විනයානුකූල කර්මයට වන විවාහය කියන කාරණේ. ඉතින් විවාහයෙන් බෑරව කාමයේ වරදවා හැසිරීම කියන කාරණේට අපි යොමු වුණොත් ඒ කාමයේ වරදවා හැසිරීම නිසා ප්‍රේත ලෝකෙට වැටුණොත් අර වගේ වහා දුර්වල කුණු වෙච්ච දුවාල වෙච්ච ශරීර සහිතව තමයි උපත්තියලා. പ്രേත ලෝකෙට වැටලා බේරුණොත් හොඳයි. මොකද දරුණු තැන නිරේ කියන කාරණේට තිරිසන් සත්තු වැටෙනවා. ඔය කාමයන්ගේ වැඩි සත්තු ඉන්නවනේ නේද? ඌරෝ, ඊරියෝ වගේ සත්තු. ඔය පෙර කාමයේ වර්ධව, ඔය රිලව්, වඳුරෝ, ඔය ඇන්නේ පෙර කාමයේ වර්ධව හැසිරීලා ගත කරපු අය. ඒතුළු ඒක ඒවල් කාම ලෝකයන් තුලම හැමදාම පැටියේ බඩේ ඉල්ලගෙන නැත්තම් පැටව 10ක් 15ක් ඉල්ලගෙන එහෙම තමයි ඒගොල්ලෝ ජීවත් වෙන්නේ. තිරිසන් ලෝකෙට වැටෙනොත් එවැනි තැනකට යනවා. പ്രേත ලෝකෙට වැටුණොත් අර වගේ තැනකට වැටිලා අප්‍රමාණ දුකටපත් වෙනවා. ඒ නිසා ඒ වගේ අසුර ලෝකයක් තියෙනවා. අසුර ලෝකේ එක කොටසක් මේ මූදාශ්‍රිතව ජීවත් වෙනවා. තේරෙනවා? ඒ මූදාශ්‍රිතව ජීවත් වෙන අසුරයා කියන්නේ මේ මූදු උපාදානය කරගෙන මැරෙන කෙනා. දැන් අපි කියමු විශාල දීවර ජනතාවක් ඉන්නවනේ. ඒ දීවර ජනතාව හැම වෙලාවෙම මූදු උපාදානය කරගෙන ඉන්නේ. තේරෙනවද? මූදු උපාදානය කරගැනීම නිසා ඒගොල්ලන්ට මැරෙන වෙලාවේ මූදු උපාදානය සකස් වුණොත් අසුරෙක් බවට පත් වෙලා උපත්තිල මොනෝ ඒ මුහුදයි ලවණ රසය ඒගොල්ලෝ උපාදානය කරගත්තා. ඒතකොට සංචාරක පිරිස් ඉන්නවා. මේ සංචාරක පිරිස් මුහුද උපාදානය කරගෙන ජීවත් වෙච්ච අය. මාලදිවයිනේ ශ්‍රී ලංකාවට වගේ ලක්ෂ ගාණක් සංචාරක සමහර විට එනවා. ඇයි මේ මුහුදු රසය ලවණ රසය උපාදානය කරගෙන? ඒතකොට මේ උපාදානය මැරෙන වෙලාවෙ ඒගොල්ලන්ට සකස් වුණොත් ඒගොල්ලෝ අසුර හැටියට උපත්තිය ලබනවා. ඊට වගේම නිරයක් ගින්දර යෝධිය ගිනි අඟුරු වලින් ගහන වෙච්ච ගිනියම් වෙච්ච කෝටි ගණන් සත්වයා දුක් විඳින නිරයක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දිනනවා. එහෙනම් අවම වාසයෙන් අපි තෙරුවන් සරණ යාම තුලින් අපි බලාපොරොත්තු වෙන්න ඕනේ මෙන්න මේ සතර අපායන්වත් නොවැටි බේරෙනවා කියන කාරණේ. තේරෙනවා? සතර අපායන්වත් නොවැටි බේරෙනවා කියන කාරණේ. ඒ නිසා තෙරුවන් සරණ යාමෙන් අපි බලාපොරොත්තු වෙනවා නම්
හොඳ යහපත් විදිහට ජීවත් වෙලා දුව ආදරු හදලා යහපත් විදිහට මැරෙනවා කියන කාරණේ මම නම් අනුමත කරන්නේ නැහැ. ඒක ග්ලේසියෙන් සිද්ධ වෙන්නේ නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න මේ අතර ගන්නා වූ පස් අහුරෙන් අතර නෙමෙයි බුදුරජාණන් වහන්සේ ආරම්භ වෙන්නේ මේ නියසිරට. නමුත් මම නම් කියන්නේ අතට කියලා මොකෝ නියසිරට ගියොත් මිනිස්සු විශ්වාස කරන්නේ නැහැ. ඒක බුදුරජාණන් වහන්සේ නියසිරට පස් ටිකක් කරන් කියන්නේ මරණ සත්වයන්ගෙන් සුගතිගාමි වෙන්නේ මෙච්චරයි කියන කාරණේ. එහෙනම් අපි තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තුල නවතින්නේ නැතුව තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තුලින් සීලය පරිපූර්ණ භාවයට පත් කරා. ඒ පරිපූර්ණ වූ සීලය තුලින් පරිපූර්ණ වූ සමාධියක් සකස් කරගෙන මේ රූපේ අනිත්‍ය දුක්ඛ අනාත්ම භාවය දකින ප්‍රඥාව ඇති කරගන්න කියන එකයි මම නම් මතක් කරන්නේ. තෙරුවන් සරණ යාම ඔබ කරන බරපතල වැරදි වලට නොසිතා කරන වැරදි වල ප්‍රතිඵල ඔබ තරමක් දුරට දැනගත්තා. බුදුන් දෙසූ මඟ සත්‍යය සොයා ගිය අපේ කාලයේ මුනිවරයෙකුගේ ආවර්ජන අපිත් එක්ක මේ දහම් කරුණු සාකච්ඡා කරන්නේ ඈත වනපෙතක භවනා යෝගීව වෙසෙන ස්වාමින් වහන්සේ නමක්. උන්වහන්සේ මේ අගනුවර ජීවිතෙන් මිදිලා වනගත වෙන්නේ ජීවිතේ සත්‍ය සොයා යන්න. ඒ සත්‍ය ටිකින් ටික අවබෝධ වෙද්දී අගනුවර වෙසෙන, එහෙම නැත්නම් ලෝකයේ වෙසෙන බහුතරයක් ජනතාව කොයිතරම් මුලාවකද වැටිලා ඉන්නේ කියලා උන්වහන්සේට දැනෙනවා. උන්වහන්සේ දහම් දේශනා කරමින් අපට සත්‍ය අවබෝධ කරවන්නට උත්සාහ කරනවා. ගරු ස්වාමීන් වහන්ස, අනිකුත් ආගමිකයන්ට සුගතිගාමී වීමට ඉඩක් නැද්ද? නෑ, අනිවාර්යයෙන්ම තියෙනවා. දිව්‍ය තලවල මිත්‍යා දෘෂ්ටික සම්මයා දෘෂ්ටික කියලා කොටස් දෙකක් ඉන්නවා. දැන් මිත්‍යා දෘෂ්ටික කියන්නේ වැරදි වචනයක් නෙමෙයි. මිත්‍යා දෘෂ්ටික වන් සමහර වෙලාවක වැරදි වැටියට තේරුම් ගන්න. අපි කෙනෙකුට චෝදනාවක් කරනවා කියලා. මිත්‍යා දෘෂ්ටික කියන්නේ මොකද්ද? සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද? පෙරුවන් කෙරෙහි සද්ධාව. දෙවැනි එක කර්මය කර්මඵල විශ්වාසය. මැරිලා හේතුඵල ධර්මයන් අනුව උපදිනවායි කියන විශ්වාසය. සිල් රැක්කොත් දන් දුන්නොත් ආනිසංස තියෙනවායි කියන විශ්වාසය. අම්මා තාත්තාගේ ගුණයන් තියෙනවායි කියන විශ්වාසය. මේ ශාසනීය සම්දික්කෝ තියෙන තාක්කල් ආර්යයන් වහන්සේලා ඉන්නවායි කියන විශ්වාසය. යමෙකුට ඔය විශ්වාසය තියෙනවා නම් එයාට කියනවා එයා සම්මා දිට්ඨිය තුල පිහිටිච්ච කෙනෙක් කියලා. ඒතකොට යමෙක් තුල මේ විශ්වාසය නැත්නම් එයා මිත්‍යා දෘෂ්ටිය තුල පිහිටපු කෙනෙක්. එහෙනම් මිත්‍යා දෘෂ්ටිය කියන්නේ කෙනෙකුට වරදක් කියනවා චෝදනා කරනවා නෙමෙයි, මේකේ විරුද්ධ පැත්ත. තේරෙනවද? මිත්‍යා දෘෂ්ටික කෙනාට දරුවන් කෙරෙහි ශ්‍රද්ධාවක් නැහැ. එයාට කර්මයේ කර්මඵල විශ්වාසයක් නැහැ. මැරිලා ඉපදෙනවා කියලා විශ්වාසයක් නැහැ. අම්මා තාත්තාගේ ගුණයන් තියනවා කියලා විශ්වාසයක් නැහැ. සිල් රැක්කොත් දන් දුන්නොත් ඒවෙන් ආනිසංස තියනවා කියලා විශ්වාසයක් නැහැ. ඒතකොට එතන තමයි මිත්‍යා දෘෂ්ටිය කියන්නේ. තේරෙනවද? ඒතකොට මෙතන සම්මා දිට්ඨිය, මෙතන මිත්‍යා දෘෂ්ටිය. ඒතකොට සම්මා දිට්ඨියට පත්වෙච්ච මිනිස්සෙත් මේ මනුෂ්‍ය ලෝකයේ තුල ඉන්නවා. මිත්‍යා දෘෂ්ටිය පත්වෙච්ච මිනිස්සෙත් මේ මනුෂ්‍ය ලෝකෙත් ඉන්නවා. ඒ වගේමයි දිව්‍ය තලවල සම්මා දිට්ඨියට පත්වෙච්ච දෙවිවරුත් ඉන්නවා, මිත්‍යා දෘෂ්ටික පත්වෙච්ච දෙවිවරුත් ඉන්නවා. තේරෙනවද? දැන් ලෝකයේ ඉන්න ලොකුම සල්ලිකාරයෝ ඉන්නේ කොහෙද කියලා ඇහුවොත් ලංකාවේද ඉන්නේ? නැහැ, විදේශවල. එක්කෝ ක්‍රිස්තියානි ආගම, එක්කෝ මුස්ලිම් ආගම, එක්කෝ හින්දු ආගම. තේරෙනවද? ඒතකොට කෙනෙක් අහන්න පුළුවන් වැඩියෙන්ම දන් දෙන්නේ ලංකාවේ අය. තේරෙනවද? කර්මය කර්මඵල විශ්වාසයෙන් දන් දෙන්නේ ලංකාවේ. ඇයි ලංකාවේ මේ කෝටිපතියෝ නැත්තේ කියලා? මේ අර වගේ ධනවත්තු ඇයි නැත්තේ කියලා? ඉතින් ඒක දානය කියන කාරණේ නෝන බුදුදහමට අයිති දෙයක් නෙමෙයි. තේරෙනවද? දානේ ආනිසංස මොකද්ද? ආයුෂ, වර්ණය, සැපේ බලය. තේරෙනයි? දැන් අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ බෝධිසත්වයෝ හැටියට සිදුහත් කුමාරයා වෙලා අරසා කෝටිපති පවුලක ඉපදින්නේ ධර්මයක් ලෝකෙ තිබ්බේ නැහැ. බුදුදහමක් ලෝකෙ තිබ්බේ නැහැනේ. එහෙනම් මේ ආයුෂ, වර්ණය, සැපේ බලය කියන කාරණේ දානයටයි තියෙන ආනිසංසයක්. ක්‍රිස්තියානි මහත්තයෙක් දන් දුන්නොත්, මුස්ලිම් මහත්තයෙක් දන් දුන්නොත්, හින්දු මහත්තයෙක් දන් දුන්නොත් ඒ දානයේ ප්‍රමාණය අනුව මැරෙන වෙලාව යා දානේ සිහිපත් වුණොත් නෝනා සශ්‍රීක දෙවියෙක්, සශ්‍රීක මිනිසෙක් වෙලා උප්පත්තිය ලැබෙනවා. දැන් අපි ලංකාවේ තියෙන ඝන රාජ්‍ය නොවන සංවිධාන කියලා මේවට කෝටි ප්‍රකෝටි ගණන් ධනේ එවන්නේ කවුද? පිට රටවල ඉන්න කෝටිපති මිනිස්සුයෝ. තේරෙනවද? ඒගොල්ලෝ එක සමාජ සේවයේ උදෙසා මිනිස්යාගේ යහපත උදෙසා තමයි වෙන් කරන්නේ. එතකොට මැරෙන වෙලාවේ මේවා සිහිපත් වුණොත් තේරෙනයි. දැන් ඒක මහත්තයෙක් මට මතකයි සිංගප්පූරුවේ මහත්තයෙක් ඇවිල්ලා 500 නමකට එකපාර දානයක් පූජා කළා. ඒකට මං හිතන්නේ 125ක්වත් එක මොහොතක පූජේ, එක දවසක කරපු දෙයක්. 125ක්වත් යන්නේ නැති. ඒතකොට මෙවැනි දාන සිහිපත් වුණොත් නෝනා එයාට බෞද්ධයෙක් කියලා වැඩක් නැහැ. බෞද්ධයෙක් වෙන්න ඕනේ නැහැ. එයා මුස්ලිම් ආගමේ, ක්‍රිස්තියානි ආගමේ වේවා, එයා සශ්‍රීක දෙවියෙක් වෙලා, මිනිසෙක් වෙලා ඉපදුණා. හැබැයි මිත්‍යා දෘෂ්ටික පවුලක. තේරෙන? ඒ නිසා පින් කරන එකෙන් ඕනෑම කෙනෙකුට ඒ වාසිය ලැබෙනවා. බෞද්ධයාට කියලා නෙමෙයි.
පින්කලොත් කවුරු හරි දන් දුන්නොත් ඒව දේව කළොත් අනිවාර්යයෙන්ම මැරෙන වෙලාවේක උපාදානිය වුණොත් එයා කෝටිපති පවුලක නැත්තම් ශාස්ත්‍රීය දෙවියෙක් වෙනවා හැබැයි නෝනා ඒගොල්ලන්ට මේ මිත්‍යා දෘෂ්ටික භාවයට පත් වෙලා ඉපදෙන්නේ දැන් දිව්‍යතල වල මිත්‍යා දෘෂ්ටික දෙවිවරු ඉන්නවා තේරෙනවා මේ මිත්‍යා දෘෂ්ටික දෙවිවරු අපේ දෙවිවරු තරම් ප්‍රභාස්වර නැහැ තේරෙනවා දැන් අපේ දෙවිවරු ප්‍රභාස්වරයි ඒගොල්ලෝ ඔටුනු පැලඳගෙන මැණික් ගල් ඔබ්බපු ඔටුනු පැලඳගෙන මහා ආලෝකමත් දෙවිවරු නමුත් මිත්‍යා දෘෂ්ටික දෙවිවරුන් එවැනි ආලෝකමත් භාවයක් නැහැ නෝනා තේරෙනවද ඒගොල්ලෝ හරියට අපේ දෙවිවරු අර ගලිබර්ලා වගේ නම් ඒගොල්ලෝ ලිලිපුට්ලා වගේ පොඩි කටිවේ ඇයි ඒ ඒගොල්ලෝ කර්මයේ කර්මඵල විශ්වාසයෙන් දන් දීලා නැහැ ඒගොල්ලෝ දන් දෙනවා නමුත් කර්මයේ කර්මඵල විශ්වාසයක් ඒගොල්ලන්ට නැහැ ඒ ඇයිට නිවන සමීප නැද්ද ස්වාමීන් වහන්ස ඒගොල්ලන්ට කොහොමත් නැහැ තෙරුවන් කෙරේ ශ්‍රද්ධාව තීන කෙනයි චතුරාර්ය සත්‍ය අවබෝධ කරා යන්නේ තෙරුවන් කෙරේ ශ්‍රද්ධාව නැති කිසිම කෙනෙකුට මේ මාර්ගය තුලට යන්න බැහැ තේරෙනවද දැන් කොච්චර දැන් හිමාලයේ ඉන්නවා මුළු ජීවිත කාලෙම භාවනා කරන්න ඇයි ඒගොල්ලෝ ආහාරයක් ගන්න නැහැ සමාධි ආහාරය කරගෙන තමයි ජීවත් වෙන්නේ සමහරු මාසයක් ආහාර ගන්න නැතුව සුමානයක් ආහාර ගන්න නැතුව ඉන්නේ ඉන්නවා නමුත් කවදාකවත් ඒගොල්ලෝ ආර්ය මාර්ගයට වැටිලා නැහැ මොකද ඒගොල්ලෝ තුල සම්මාස දිට්ඨිය නැහැ සම්මා දිට්ඨිය නැත්තම් කවදාකවත් එයාට සද්ධානුසාරී ධම්මානුසාරී සෝවාන් සකුද්දාගාමි අනාගාමි අරිහත් ඵලයන්ට එන්න බැහැ මේ මාර්ගයට වැටෙන්නේ සම්මා දිට්ඨියට පත් වුණ කෙනා විතරක්මයි. දානේ බුදුදහමට අයිති නැති බව ඔබ වහන්සේ සඳහන් කළත් ස්වාමින් වහන්සේ බුද්ධත්වයේ සදා පාරමී පිරීමේදී දානයත් පාරමිතාවක් හැටියට බෝසත්තුරන් පිරිය යුතුයි නේද ස්වාමින් වහන්සේ? එහෙයි. එහෙයි. බුද්ධත්වයක පාරමිතේ පාරමී 10න් දාන පාරමිතාව මුල් පාරමිතාව. මේක හරිම දුර්ලභ අවස්ථාවක්. සංසාරේ අපි හැමෝම එකට එකතු වෙලා මේ විදියට ධම් ශ්‍රවණය කරන්නට ඇති. අපි කුසල කර්මෙන් රැස් කරපු නිසා තමයි අපිට නිවැරදි ධර්මය අහන්නට මේ වගේ අවස්ථාව ලැබෙන්නේ. ධම් පිපාසාවෙන් පෙළෙන අපට ධම් ගඟුලෙන් දුරටගත් යතිවරයෙකුගෙන් ධම් පෙන් පිටක්. කරු ස්වාමීන් වහන්සේ සංසාරයේ බියකරු බවින් ගැලවෙන්න අඩුම තරමින් පංචශීල ප්‍රතිපදාවත් සුරැකිය යුතුයි නේද ස්වාමීන් වහන්ස? අනිවාර්යයෙන්ම. මොකද බුදුරයන් වහන්සේ දේශනා කරනවා නෝනා දවසින් දවස අනාගතයට යන්නේ යන්න දුස්සීල භාවය වැඩි වෙනවා කියලා. තේරුණාද? දුස්සීල භාවය නිසාම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මිනිස්යාගේ ආයුෂ පරමාවිෂ අවුරුදු 10යි කියන තැනට පත් වෙනවා කියලා. පරමාවිෂ අවුරුදු 10යි කියන තැනට. පරමාවිෂ අවුරුදු 10යි කියන තැනේදී එයා අවුරුදු 5න් කසාද බඳිනවා අවුරුදු 6න් දරුවෝ ලබනවා අවුරුදු 7ට වෙනකොට මැරලා යනවා මොකද පරමාවිෂ අවුරුදු 10යි දැන් ඔබතුමිය හිතන්නේ පරමාවිෂ අවුරුදු 10කට එන්න තව කොච්චර කල්යයිද කියලාද දැන් බුදුරයන් වහන්සේ පහළ වෙලා අවුරුදු 2600 ගිහිල්ලා බුදුරයන් වහන්සේගේ කාලේ පරමාවිෂ අවුරුදු 120යි එතකොට ඒ 120 මේ වෙනකොට 70කට වගේ බැහැලා තියෙනවා එහෙනම් අවුරුදු 2600ක් තුල අවුරුදු 50කින් ආවිෂය අඩු වෙලා තියෙනවා නමුත් මේ 2600 කියන්නේ මේ ස්වභාවිකත්වයේ තුල ලෝකේ ගලාගෙන ආපු දෙයක් මේ කුමිනාශක රසකාරක පරමාණු බෝවමකුත් තිබ්බේ නැහැ එහෙනම් අදින් පස්සේ බිහි වෙන ලෝකයේ මේ සියල්ලෙන්ග විකෘති වූ ලෝකයක් එහෙනම් මේ ගෙවි ගිය නිදහස් අවුරුදු 2600 තුල අවුරුදු 50කින් ආවිෂ අඩු වුණා නම් ඉදිරි අවුරුදු 60 අඩු වෙන්න ඕන තව 1500ක් යන්න අවශ්‍යතාවයක් නැහැ එහෙනම් තව අවුරුදු 1500ක් යනකොට පරමාවිෂ 10යි කියන තැනට එනවා තේරෙනවද අවුරුදු 5න් ළමයා කසාද බඳින තැනට එනවා මොකද මේ වෙලාව වෙනකොටම නෝනා සමහර වෙලාවට අවුරුදු 8න් අවුරුදු 9න් ගෑනු ළමෙක් වැඩිවියට පත් වෙනවා අවුරුදු 8න් අවුරුදු 9න් ගෑනු දරුවෙක් වැඩිවියට පත් වෙනවා කියන්නේ යාට දරු ගැබක් දරා ගන්න පුළුවන් දරු ගැබක් දරා ගන්න පුළුවන් වුණා තාම සමාජයේ එතෙන්ට යන්නේ නැහැ ඊ තාම සමාජය තුල සීලය තියෙනවා නමුත් මේ සීලයෙන් පිරිහෙනකොට සමාජයේ එතෙන්ට යනවා සමාජයේ එතෙන්ට යනවා මේ විනාශය සකස් කරන්නේ කවුද දුස්සීල භාවය විසින්මයි තේනවා එහෙනම් මිනිස්සයා විකෘති වෙන්න සීලෙන් ඈත් වෙන්න ඈත් වෙන්න විකෘති වූ සමාජයක් තමයි ඉස්සරහදී බිහි වෙන්නේ තේනවා ඒ නිසා මේ විකෘති සමාජය තුලින් ගැලවෙන්නම නොවන අපිට අත්වල් බැඳගෙන යන්න නම් බෑ අත්වල් බැඳගෙන මේකෙන් ගැලවෙන්න බෑ ඒ නිසා තම තමන් මේ ව්‍යසනයේ නුවණින් දකින්න ඕනේ තම තමන් මේ ව්‍යසනයේ නුවණින් දැකලා අපි මේ අත්විඳින්නේ දුස්සීලභාවයේ විපාකයක් කියලා දැනගෙන තමන් සිල්වත් භාවයට පත් වෙන්න දක්ෂ වෙන්න ඕනේ අත්වල් බැඳගෙන මේක කොතනකවත් යන්න බෑ මොකද ලෝකේ යන්නේ දුක කරා ලෝකේ කියන්නේ මායя ඒ නිසා දුක කරා යන ලෝකේ නවත්තන්න අපිට කවදාකවත් බෑ ලෝකේ පවතින්න ඕනේ ලෝකේ ගලාගෙන යන්න ඕනේ සතර අපායන් පිරෙන්න ඕනේ ඒක තමයි ලෝකේ ස්වභාවය ඒ නිසා ලෝකේ ස්වභාවයෙන් ලෝකේ යනවා නමුත් අපිට තියෙන්නේ මේ ලෝකේ යන ස්වභාවය හඳුනගෙන ධර්මයේ ස්වභාවයට එන්න ධර්මයේ ස්වභාවයට එනවා කියන්නේ මුලින්ම අපි තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව සකස් කරගන්නවා සිල් පද පහෙන් පරිපූර්ණ භාවයට පත් වෙනවා එතන තමයි අපිට ලබන්න තියෙන අවමම තැන
අපි ලෑස්ති නැත්තම් සිල්පද පහ පරිපූර්ණ කරගන්න ඒ කියන්නේ මරණින් පස්සේ සතර අපායට වැටෙන්න අපි දක්ෂ වෙන්න ඕන. ගරු ස්වාමින් වහන්සේ අද සමාජයේ ජීවත් වෙන බොහෝ දෙනාගේ ප්‍රශ්නේ තමයි මා ඔබ වහන්සේගෙන් විමසන්නේ. පන්සිල් සුරකින්නට ප්‍රතිඥා දුන්නත් පන්සිල් ඛණ්ඩණය වන වාර ගන්න වැඩි අද ජීවිතේ බොහෝ දෙනෙක්ගේ මේ පන්සිල් ඛණ්ඩණය වීම හරහා මොන වගේ විපාකද මිනිසුන්ට විඳින්නට සිද්ධ වෙන්නේ ස්වාමින් වහන්සේ පංචශීලය කියන්නේ උනා ඉතින් මුලින්ම අපි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා ගන්න. ඒ කියන්නේ පරපණ නැසීමෙන් වළකිනවා. තේරෙනවා සත්ව හිංසාවෙන් වළකිනවා. ඒතොර පරපණ නැසීමෙන් වැළකීමෙන් සත්ව හිංසාවෙන් වැළකිනවා කියන්නේ සත්ව හිංසාව කියන කාරණේ නෝන අප්‍රමාණෝ සමාජය තුල සිද්ධ වෙනවා. අප්‍රමාණ සමාජය තුල සිද්ධ වෙනවා. තේරෙනවයි? දැන් බල්ලෙක් ගත්තත් අර ලොකු සල්ලිකාර බල්ලෝ ඉන්නවා. ඒ බල්ලන්ගේ පුංචි කාලේ ඉපදුන ගාම වලිග කපලා දානවා. ඒවත් සත්ව හිංසාව. තේරෙන? සමහර සත්වක ගොවි පොළවල් වල පොඩි කාලේම අර කුකුලාගේ හොට කපලා දානවා. පුංචි කාලේම ඌරු පැටියාගේ දත් ටික ගලවලා දානවා. මොකද ඒ අර තම්බුරුළු ආසාදනය වෙනවා කියලා මහ ඊඩිගේ ඒවක් මේව කරනවා. ඒ වගේ සත්ව ඝාතනය කියන දේ නෝන අප්‍රමාණ ආකාරයෙන් සමාජය තුල සිද්ධ වෙනවා. සත්ව හිංසාව කියන කාරණේත් අප්‍රමාණ ආකාරයෙන් සමාජය තුල සිද්ධ වෙනවා. එතකොට සත්ව ඝාතනය සත්ව හිංසාව කිව්වහම මිනිස්සෙක් මිනිස්සෙට කරන හිංසාවත් ඒකට අයිති වෙනවා. තේරුණාද? අපි රාජකාරියට ගිහිල්ලා රාජකාරී පැය අටේදී අපේ ළඟට එන සේවාදායකයාව අපි රස්තියාදු කරනවා නම් එහෙම නැත්නම් අපි යාට හෙට එන්න අනිද්දා එන්න ලබන සමාන එන්න කියලා අපි රස්තියාදු කරනවා නම් ඒ වෙලාවම අපි හිංසාවකට ලක් වෙනවා. ඒ වෙලාවම අපි මේ සත්ව හිංසාව කියනක තව කෙනෙකුට හිංසා කිරීමේ වරදට අපි අහු වෙනවා. ඉතින් එවැනි සියුම් තැන්වලිනුත් මේක සිද්ධ වෙන්නේ පුළුවන්. තේරෙනවා? ඒ නිසා සත්ව ඝාතනය සහ සත්ව හිංසාව කියන කාරණයෙන් අපි අනිවාර්යයෙන්ම වැළකෙන්න ඕනේ. සත්ව ඝාතනය කියන්නේ නෝන බරපතල වූ අකුසල් සකස් වෙන තැනක්. මොකද අපි දන්නේ එක්තරා ස්වාමින් වහන්සේ කෙනෙක් උතුම් සමාධියෙන් දැකලා තියෙනවා මේ හරක් ඝාතනය කරපු මිනිස්සේ. තේරෙනවද? නැවත ගිහිල්ලා මේ නිරයක උප්පත්තිය සකස් කරගන්නවා. තේරෙනවද? ඒක නිරයක්ද නැත්නම් ශ්‍රේත ලෝකෙම තැනක්ද කියන උන්වහන්සේ දන්නේ නැහැ. උන්වහන්සේට සමාධියෙන් එකපාරට පෙන්ලා තියෙන නෝන මේ අඩි 8ක් විතර උස කණුවක්. තේරෙනවද? කණුවක් පෙන්ලා තියෙන වෙනමකුත් නැහැ. මේ කණුවේ තමයි අර මේ ජීවිතේ හරක් මරපු මිනිස්සයා එකපාරට ගිහිල්ලා උප්පත්තිය ලබන්නේ. එයා මේ කණුව බදාගෙන කණුව මුදුනට උප්පත්තිය ලබනවා කියනවා. ඉරිසතා කණුව බදාගෙන ඉන්නවා. ඒ බදාගෙන ඉන්නකොට ඒ කණුවෙම අඩි 8ක් අඩි 10ක් විතර දිග ලණුවකින් පුෂ්ටිමත් හරකෙක් බැඳලා ඉන්නවා. මේ කර්මයේ විපාක දෙන හැටි මේක. තේරෙන්නේ? පුෂ්ටිමත් හරකෙක් බැඳලා ඉන්නවා. දැන් ඉරිසතා හරක් මරපු කෙනෙක්. හරක් කෙරෙහි දැඩි තෘෂ්ණාව ඇති කරගත්ත කෙනෙක්. ඉරිසතා අතන උප්පත්තිය ලබනකොට මෙයා දකින්නේ කවුද? හරකව. තේරෙනවද? පුෂ්ටිමත් හරකව දකිද්දිම නිරසතා hina වෙනවා කියනවා. මොකද එයාගේ සතුටට. මොකද එයාගේ සංසාර පුරුද්ද, හරක් මරු පුරුද්ද. ඒ hina වෙනකොටම ඒ hinaව නැතු යන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ මොහොතේම අර හරකා ඉස්සරහා ගාඩ් දෙකෙන් කෙලින් වෙනවා කියනවා. ඉස්සරහා ගාඩ් දෙකෙන් කෙලින් වෙනවා. කෙලින් වෙන්නේ යමපල්ලේ බවට දැන් හරකා යමපල්ලේ. තේරෙනවද? හරකා දැන් ඉස්සරහා ගාඩ් දෙකෙන් කෙලින් වුණාම හරකා දැන් යමපල්ලේ බවට පත් වෙනවා. ඒ යමපල්ලගේ අතේ තියුණු ත්‍රිශූල දෙකක් තියෙනවා කියනවා. එහම හරි තියුණුයි. දැන් මේ ත්‍රිශූල දෙක මෙහෙම අල්ලගෙන ඉන්නවා පමණයි යමපල්ල සිද්ධ කරන්නේ. අර නිරිසතා එල්ලිලා ඉන්න කණුව මේ ත්‍රිශූල දෙලට මෙහෙම මෙහෙම ඇලවෙනවා. ඇලවිලා මේ ත්‍රිශූල දෙකේ ඇනිලම කුඩු වෙලාම හරකෙක් යම්සේද බොකු බඩවැල් මස් හැටියට වෙන් කරලා ගොඩ ගහන්නේ අර නිරිසතා අර විදිහට මස් ගොඩක් හැටියට කණුවෙන් බිමට වැටෙනවා. තේරුණාද? ඒ කියන්නේ හරකා යම්සේද මස් කලේ ඒ විදිහටම වැටෙනවා. වැටලා නිරිසතා දැන් මැරෙනවා. මැරිලා ආයිමත් අර කණුව තියෙනවා. ආයිමත්තර කණුවේ නිරිසතා පහළ වෙනවා. ඒ කණුවේම ආයිමත්තර හරක බැඳිලා ඉන්නවා. ආයිමත් ඒ හරකා යමපල්ලෙක් වෙනවා. යමපල්ලෙක් වෙලා ආයිමත්තර විපාක විඳිමින් ඒ විදිහටම සමහර විට කල්ප ගානක් ඒක දිග වෙන්න පුළුවන්. ඒ සත්ව ඝාතනයේ අප්‍රමාණ විපාක. තේරුණාද? ඒ වගේමයි කුකුලෙක්, එළුවෙක්, හරකෙක්, ඌරෙක් කියන්නේ මොකද්ද? පෙර ජීවිතේ සත්ව ඝාතකේ. තේරුණාද? සමහර අය ඉන්නවා මේ ජීවිතේ කුකුල්ලෝ 100 200 300 500 1000 මරනවා. කුකුල් මස් කඩේක කෙනෙක් කුකුල්ලෝ කී දහහක් මරනවත් නේද? එතකොට යා මැරිලා ගිහිල්ලා දිව්‍යතලයේ කිපදෙයිද? මිනිස්සෙක් වෙයිද? එයා මැරිලා ගිහිල්ලා කුකුලෙක්මයි වෙන්නේ. ඌරෙක්මයි වෙන්නේ. හරකෙක්මයි වෙන්නේ. ඇයි මොකටද? එයාව මැරුම් කන්න. තේරුණා? එයා මැරෙන්නේ. දැන් ඉස්සර කුකුලෙක් මාස 6ක් ජීවත් වුණා. මාස 6ක් ජීවත් වෙලා තමයි යා මරණයට ගත්තේ. දැන් මාස 6ක් ජීවත් වෙච්ච කුකුල තාක්ෂණයේ විසින් මාස 4න් මරණ තැන්නට ගෙනාවා. ඊට පස්සේ මාස 3න් මරණ තැන්නට ගෙනාවා. දැන් දවස් 45න් මරනවා. දැන් මේ තාක්ෂණයේ තව දියුණු කරනවා කොහොමද මේ කුකුලා දවස් 20න් මරන්නේ කියලා. තේරෙනවද? එතකොට දැන් මොකද්ද මේ වෙන්නේ? එදා මාස 6ක් ජීවත් වෙච්ච කුකුලා දැන් මාස 6ට 4 පාරක් මැරුම් කනවා. ඒ කියන්නේ අකුසල් විපාක දීමේ වේගය වැඩි.
අකුසල් විපාක දීමේ වේගය වැඩි වෙන්න සත්වයාගේ ආයුෂයන් හීන භාවයට පත් වෙනවා. එන අකුසල් විපාක දීමේට අදාළ ලෝකයක් තමයි අපි ඉදිරි බිහි වෙන්නේ. ඉස්සර හරකෙක් මැරුවේ අවුරුදු 10ක් 15ක් ජීවත් වෙලා. දැන් හරකා මාස 6ේදී මර යූරියා ගහලා තනකොළ දීලා මහත් කරලා අවුරුද්දෙන් මාසට ගන්නවා. ඉස්සර ඌරෙක් මැරුවා අවුරුදු 5ක් ගිහිල්ලා. දැන් ඌරාට එන්සයිම් දීලා මාස 6න් ඌරව මරන්න ගන්නවා. මොකක්ද මේ අපි දකින්නේ අකුසල් විපාක දීමේ වේගය වැඩි. අකුසල් විපාක දීමේ වේගය සත්වයා තුල මේ විදිහට වැඩි වෙන්නේ කුමක් නිසාද? මනුෂ්‍යයා සත්ව ඝාතනය දැඩි ආකාරයෙන් සත්ව හිංසාව දැඩි ආකාරයෙන් සිද්ධ කරනවා. ඒ නිසායි සත්ව හිංසාවෙන් සත්ව ඝාතනය වලදින්න කියලා පළවෙනි සිල්පදයෙන් බැහැර වෙන්න කියලා කියන්නේ. ඒක පානාදිපාතා විරමන් සික්ඛාපදං අදින්නා දාන අන්සතු දේ සොරා ගන්නවා කියන එක. ඒක අන්සතු දේ සොරා ගන්නවා කියන එකේ පාප කර්මය මහ බලවත් පාප කර්මයක්. තේරෙනවද? අන්සතු දේ සොරාගත්ත පෙරේතයෝ ඉන්නවා. මේ ජීවිතේ අන්සතු දේ සොරකම් කරලා අනුන්ගේ දේ හොරකම් කරලා ප්‍රේත ලෝකෙට වැටෙනවා. තේරෙනවද? ප්‍රේත ලෝකෙට වැටුණාට පස්සේ දැන් එයා යනවා කෑමක් හොයාගෙන. එයාට පේනවා ලස් හොඳ බත් පිඟානක් තියෙනවා. නමුත් මේ කෑම එක ළඟට යනකොටම කෑම එක අතුරුදහන් වෙලා යනවා. තේරෙනවද? එතකොට එයා යනවා දිය කඩਿੱත්තක් තියෙනවා. එයාට පේනවා ලස්සනට වතුර ටික තියෙනවා. නමුත් එතෙන්ට ගියාම දිය කඩਿੱත්ත අතුරුදහන් වෙලා යනවා. එයි අනුන්ගේ දේ සොරකම් කළා. ඒ නිසා අනුන්ගේ දේ සොරකම් කිරීම නිසා ප්‍රේත ලෝකෙට වැටුණොත් අපි පෙනිපෙනී බත් පිඟාන තිබ්බත් පෙනිපෙනී සෙන්සොටු ටිකක් තිබ්බත් ඒක කන්න යනකොට ඒක අතුරුදහන් වෙලා යනවා. පෙනිපෙනී වතුර තටාකයක් තිබ්බත් වතුර ටික බොන්න යනකොට ඒක අතුරුදහන් වෙලා යනවා. ඒ කර්ම විපාකය. ඒ වගේම මනුෂ්‍ය ලෝකේ ආ උප්පත්තියක් ලැබුවත් අන්ත දුප්පත් වෙලා හැම දෙයකින්ම අඩුපාඩු සහිත ජීවිතයක් එයා ලබනවා. මොකද පෙර ජීවිතයේ අනුන්ගේ දේ සොරකම් කළා. අනුන්ට අයිති දේ අපහැරගත්තා. ඒ නිසා අන්සතු දේ සොරා ගැනීම කියන්නේ අපි සතර අපායට වැටුණත් අපිට පෙනිපෙනී තියෙන ආහාරය අපිට අතුරුදහන් වෙනවා. පෙනිපෙනී තියෙන ජලබඳුන අපිට අතුරුදහන් වෙනවා. ඉතින් ඒකෙන් වළකින්න කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඊට පස්සේ කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියං. කාමයේ හැසිරීම නිසා ඒකයි මම මුලින් කිව්වේ. කාමයේ හැසිරීම නිසා වැරදි හැසිරීම නිසා ගොඩාක් අය ඉන්නවා නිර්යන්ත වැටිලා. බුදුන් දෙසූ මඟ සත්‍යය සොයා ගිය අපේ කාලයේ මුනිවරයෙකුගේ ආවර්ජනය. ජීවිතයේ සත්‍ය සොයන මේ ස්වාමීන් වහන්සේ දේශනා කරන හැම බණ පදයක්ම ඔබේ ජීවිතය සකස් කරાવી. කාමයේ වරදව හැසිරෙන බොහෝ අය പ്രേත ලෝකවලට වැටෙන බව සඳහන් කළා. ඒත් එක්කම ඔබ වහන්සේගෙන් ඒ පිළිබඳව තවදුරටත් පැහැදිලි කරගන්න අවශ්‍යයි ස්වාමීන් වහන්ස. මේගොල්ලෝ പ്രേත ලෝකෙට වැටුණාට පස්සේ හරි අපුලයි. අපුලයි කියන්නේ මේගොල්ලන් ශරීර හැමතැනම කුණු වෙලා වන වෙලා තියෙන. තේරෙන? ඒ කුණු වෙලා වන වෙලා තියෙන ශරීර දරාගෙන මේගොල්ලෝ ජීවත් වෙනවා. ඒගොල්ලෝ අනිත් പ്രേතෙන් ළඟට කාමයේ ඉල්ලගෙන යනවා. නමුත් කිසිම කෙනෙක් ඒගොල්ලෝ ළඟට එන්නේ නැහැ. ඒතකොට කාමයේ නොලැබීමේ දුක එක පැත්තකින් දරාගෙන අනිත් එක මේ ශරීරයේ තුවාලවල දුක එක පැත්තකින් දරාගෙන പ്രേත ලෝකයේ ඒගොල්ලෝ කල්ප ගණන් දුක් විඳිනවා. තේරෙන්න? ඉතින් ඒ නිසා කාමයේ වර්ධවා හැසිරීම කියන එකට කාම වස්තුව වැරදි ආකාරයෙන් අපි පරිහරණය කරන්න නරකයි. දැන් මේ ශරීරය කියන්නේ කාම වස්තුවක්. තේරෙන්නයි? අපි මේ ශරීරයේ ඇඳුමෙන් පැළඳුමෙන් හරි අපි ලෝකයාට ප්‍රදර්ශනය කරනවා නම් තේන අපේ ශරීරයේ ඇඳුමින් පැළඳුමින් හරි ලෝකයාට ප්‍රසිද්ධ ප්‍රකාර කරනවා නම් නිරේගාමි අකුසලයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ ශරීරයේ අනුන්ගේ කාමච්ඡන්දයන් උදෙසා අපි යොමු කරනවා නම් ඒක නිරේගාමි අකුසලයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒතකොට එහෙම ජීවත් වෙලා പ്രേත ලෝකෙට වැරිච්ච പ്രേතියක් ඉන්නවා. പ്രേතියක් එයා. නමුත් එයාගේ කිසිම කාන්තා ලක්ෂණයක් නැහැ. තේන්නවද? එයාගේ හිසකෙසුත් නැහැ. හිස මුඩුයි. කිසිම කාන්තා ලක්ෂණයක් එයාගේ නැහැ. එයා කාන්තා ලක්ෂණයක් නැතුව പ്രേත ලෝකේ දුක් විඳිනවා. ඇයි කාන්තා ලක්ෂණයක් නැත්තේ? එයා පෙර ජීවිතේ මේ ශරීරේ ලැබුණා වූ අංගපසඟ ලෝකයාගේ කාමස්වාදයේ උදෙසා යොමු කළා. තේරෙනවද? ඒ නිසා එයාට ඒ ජීවිතේදී කාන්තාවකට අදාළ වූ අංගපසඟ ලැබිලා නැහැ. නමුත් പ്രേතියක්. ඒ නොලැබීමේ දුක දරාගෙන යා പ്രേත ලෝකේ ජීවත් වෙනවා. ඉතින් කාමයේ වර්ධව හැසිරීම කියන්නේ ඕන අපි මොනෑම කාම වස්තුවක් වැරදි ආකාරයෙන් පරිහරණය කරනවා නම් ඒක කාමයේ වර්ධව හැසිරීමක් බවට. නමුත් එතනදී බුදුරජාණන් වහන්සේ ගිහි පින්වතුන්ලාට දේශනා කරන්නේ විවාහය තුලින් සතුටු වෙන්න ඉන් එහාට යන්න එපා කියන කාරණය. එතන තමයි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඉන් එහාට යන්න එපායි කියන කාරණය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් මුසාවාදයකින් මම කිව්වා අනිවාර්යයෙන්ම මැරිලා പ്രേත ලෝකෙට වැටුනොත් කට කුණු වෙලා තමයි ඉපදෙන්නේ. තේරෙනවද? මේ මුළු කටම කුණු වෙලා වන වෙලා මේ දිවවල වන වෙලා එයා කතා කරන්න උත්සාහ කරනවා, කතා කරන්න කැමති වචන පිට වෙන්නේ නැහැ යාට. ඒ පිට නොවී මේ දුක දරාගෙන එහෙම പ്രേතයෝ ජීවත් වෙනවා. එතකොට මත්පැන් පානය කිරීම නිසා මැරෙන වෙලාවේ මත්පැන් උපාදානය සකස් කරගත්තොත් ඒත් අපි
ani warim preta taliante wateno te nade deng we preta loke ino deng api kimu deng ogolo gedera party at dano akira deng gedera upandi no usewea gedera upandi no usewea deng wisala party at dala deng wate mesa tila arak kubono be kata gas mual kano okom kerno meten te mulu gami main na be batu pretio ino te nade deng me pretio we wine isto sasitu we barna asitu no apemana pretio ino egolo me matpene te ebe wece pretio. Egola mati matela wagi ina preti otino, tena, irisa obala dan party abdan kota daruweku kupandinia kudisa ho mukakko, me pradeshe me ina matpen nolta kemati preti otikudan meten teni. Evile egola me matpen iba karna suwanda karna obala iba dani, nehe, iti ewake preti loki ipadila ihimu wetuno api aniwari meten te, yano. Ewake matpen welandaman isa api, api gen larate apraman matpen welandana welandan karna aned. Ya, ini apraman matpel melindang karena ini kuotipati jiwita ini gata karan. Kuotipati prakuotipati jiwita gata karan. Namun tegollo merenya melawat. Mukakari kalau pinutti ini, pinakupadaan bilang manusia, beno. Ini manusia kuno ya sekolah yang kalim bonda purudu beno. Apikian awudu pahalwe di mea bebas dekuna kiri. Itu mukak deveni. Ya pera jiwita aniwarim, kalle matpel bikunene kaya anu tu matpel pone kaya. Tena, itu orang taruna kalim bebas dekuno. Taruna kali ini bebas dilah, ibu na ya dem bandingno. Bandar pasi ini orang itu jiwitnya apraman itu, bandingno. Nih deh, ya reyan bebas. Kini kini bandi gahanwa, butikanwa, saline. Itu orang ini orang kau deh. Ini orang tapi illah, me jiwitnya matpan bikuna kini gigi, orang kini kmai. Dem me jiwitnya kote pun di bawah dapat deh, matpan bikuna mahattegi orang apraman sepa bandingno ani. Namu tiap sepa bandingni Paul kia pinasa kallah deh. Paul kia kasani ipal ederoga kalla. Itu orang yang merila ipadunha marawagi bebadu mahatte kurun bini debila tamai ipade. Namut semiyagi kriyawatte viruddha unu kantavatna swami nuhansa. Ma viruddha vechche bini dakna vinasvenne puluwa. Namut deveni viruddha thavayak lesiye matuvenne ne. Mokada athana sampath wedi wenna eya mekata gahane vela hitiyenne. Ehem wenne ne. Ehem viruddha thavayak thiyena nam ochchara durudu kiyanne. Namut ewaata anubala demin ewayen poshane wemin ewayen sapa vindinawana. Ema kene tamai ara manusyara bebad dekkene. Dan me jeevithaye oy taruna samahareka mahattek inno oyata taruna kalayema school yana wayasen bonna patan ganno. Laksha ganak wiyadam karala bonno. Avasana sesathama nathi wela me parlawa yana. Meya pera jeevithaye wine stores mudalali kene. Mokada eyage jeevithaye meya karala thiyena anunta bigulla e nisa apramana minissu peedawata pat wela. Ethe e nisa mewa nona me silpada paha kiyana karaneyen melo wasenuth api pirihimata pat wenawa. Melo wasenuth muka api kiri tiya neti velayanu api silet adalu anisansayangin api durrala wenawa. Me jeevithe api pirihenawa wagema paralowa jeevitayata wadunata passe apramana dukata pat wenawa. Garu swamin wahanse oba wahanse me pahedili karana karanat ekka mata danagenimata awashya tawat karanayak tiyenawa. Buddhiyen heenawima ehema naththam mandabuddhika bhavayata patwima pilibandawa me prashnaya. Kohomada swamin wahanse pudgalin mandabuddhika bhavayata patwenne? Manda budhi ke bawah itu patenya mahanona, gaya jiwitnya jodhi se yantra mantra guru kan kerana, ternyata yantra mantra guru kan jodhi se kerana kene mohya yoga nani, hetu pala dharma yang dakinni, nih, sanskara yang gaya bahaya dakinni, nih, dan wartamane yang yantra mantra guru kan hadihuni yang jodhi se oyeb eva deval kerana, ya aniwara milang jiwitnya manda budhi ke manusia kene balaporut penu. Deng anaga tadi manda budhi ke upat loke wegi wedi wenonuna, wajib taksine kocchra diununa. Tenar, loko wajibnya bidya apa kocchara diununa. Ini wajibnya bidya apa yang kocchara loko watina behit thoyaga ta? Khawatir akwat me sanskar yatakaran yatakaran wajibnya bidya ada banuna. Tenar, me loko nirogi karan wajibnya bidya itu behe. Tenar, egol kocchara diununa behe. Mukod egol kocchara diunu behit nipadewat eat bada bayan ke visabidya manusia tuling sakasteno. Tenar, manusia tuling me bayan ke visabidya sakaskaran kaude dusi labawe visi. AIDS kian roge sakas kelih kau deh, dusi le bawa emak. Kena, oya ani kolesterol lewa, diabetes lewa, oya wakukad roge lewa, oya sial lemeh, dusi le bawa tu lima sakas kerjaan nau roge. Kena, kamyan kiri tina kemat ni sam. Insa kawadakat wajib bidya u diununa kila mebat pedikaral koyane. Mukade eat wada, shakti mat visabidya manusia tu lima matu enawa, manusia tu lima matu kerla dene kau deh, dusi le bawa. Visi. Insa loke nirogi keran none nang behetho le beda, neh. Loke nirogi keran none nang pansil pahad pahadule, janata awashakti mat keran none. Itenin tamai loke ani rogi dini. Tierna. Iti insa amyarim pansil pahad pahadurule launo, api dakine arah visamakari loke. Ikenye vikurtiu, awur tawa awurdu edas pansiya kyaadi, murga sanyaav sakasine loke ak sakasine. Murga sanyaav kyaan none, manusia murge ekwino.
කෙනෙක් තව කෙනෙක්ව දකින්නේ ගෝණෙක් මුවෙක් හැටියට මරා ගන්න හිතනවා කියනවා මේ මුළු පෘථුවියම ලේ විලක් වෙනවා කියනවා දැන් අපි මේ සමාජයේ දකින මේ විකෘතිභාවය මේ මුර්ග සමාජයේ මුල් අදියර තමයි බීජ අවස්ථාව තමයි අපි මේ සමාජයේ දකින්නේ මොකද්ද බීජ අවස්ථාව ඒසා මනුස්සයා සීලෙ දුර්වලභාවයටපත් වෙන ඒ නිසා අනිවාර්යයෙන්ම දකින්න සතර අපාය කියන්නේ සිල්පද බිඳගත් අයගේ ලෝකයයි සිල්පද බිඳගත් අයගේ ලෝකයයි මේ ජීවිතයේ යමෙක් සිල්පද බිඳ ගන්නවා නම් එයා අනිවාර්යයෙන්ම සතර අපායේ දුකට කැමති වෙන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. සිල්පද බිඳගත්ා නම් ඔබට අත්තන තැන ඔබට අත්තන ඉරණම ඔබට දැන් දැනෙන්නට ඇති. ලෝකෙ කොච්චර භයානකද? කාලා බීලා ඇඳලා කරලා කැමති දෙයක් කරලා ජීවත් වෙන ටිකේ ජීවත් වෙමු කියන චින්තනයට වඩා එහාගේ යමක් මේ ජීවිතේ තියෙනවා අවබෝධ කරගන්න ඔබ කෙරේ බොහෝ කරුණාවෙන් තමයි මේ ගරු ස්වාමින් වහන්සේ දහම් දේශනා කරන්නේ අපි කතා කරමු ගරු ස්වාමින් වහන්සේගේ මේ දහම් සාකච්ඡාවේදී එක්තැනක කියවුණා ජ්‍යොතිෂය පිළිබඳව ජ්‍යොතිෂය වැනි විද්‍යාවක් තුළින් මිනිසා මුලා වෙනවා කියලා ස්වාමින් වහන්සේ සඳහන් කළා නමුත් කොණ්ඩාංජ වැනි බමුණන් සිද්ධාර්ථ කුමරුවන් අනිවාර්යෙන්ම බුද්ධත්වයට පත් වෙනවා කියලා ප්‍රකාශ කළා. අපි ඒ පිළිබඳව විමසමු. ජ්‍යොතිෂ විද්‍යාව පිළිබඳව මේ ගැටලුව. දැස් පියාගන්න. තුරුපත් සිලවෙන හඳ පවා ඇසෙන දහම් අරණෙන් නැගෙන දම් කඳ විඳ ගන්න. ජීවිතේ හැම මොහොතක්ම අලුත්. ඔබ බෞද්ධයෙක් නම් ඔබ දුකම අනුභව කර කර ඉන්න එකක් නැහැ. ඔබ ජීවිතේ සැබෑ සතුට සොයා ගනිවි. මේ ස්වාමීන් වහන්සේ බොහොම සැහැල්ලුවෙන් කිසිම බරක් නැතුව කිසිම වගකීමක් නැතුව ජීවිතේ පිළිබඳව සොයා යන්නේ ඒ නිදහසට ඒ සැනසීමට ඇලුම් කරන නිසා. අපේ ගරු ස්වාමීන් වහන්සේගෙන් දැන් මා විමසන්නේ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ අපිට සඳහන් කළා ජ්‍යොතිෂය වැනි විද්‍යාවන් තුළින් මිනිසා මුලා වෙනවා කියලා. සිද්ධාර්ථ කුමරුවන් අනිවාර්යෙන්ම බුදු වෙන බවට කොණ්ඩාංජ වැනි බමුණන් ප්‍රකාශ කළා. එහෙම වෙන්නේ කොහොමද ස්වාමින් වහන්ස? ජ්‍යොතිෂය මිත්‍යාවක් නම්? මෙහෙමයි දැන් කොණ්ඩාංජ බමුණ තමයි කියන්නේ අනිවාර්යෙන්ම බුදුරජාන් වහන්සේ බුද්ධත්වයට පත් වෙනවා කියලා. නමුත් එහෙම කිව්වේ කොණ්ඩාංජ බමුණම බුදුරජාන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා පස්වග මානුන් හොයාගෙන ආපු වෙලාවේ බුදුරජාන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. මේ මෙයා ඉන්නේ බුදු වෙලා නෙමෙයි. මෙයා මේ වහොරයක් වංචාවක් කරලා ඉන්නේ. මෙයාගේ පාදෝණය කරන්න එපා. මෙයා පිළිගන්න එපා. මෙයා ආසන පළවන්න එපා කියලා කවුද ප්‍රතික්ෂේප කරන්නේ? කොණ්ඩාංජ බමුණමයි. තේරෙනවද? ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේකේ ඇත්තක් ඇත්තෙත් නැහැ. ඇත්තක් නැත්තේ නැහැ. තේරෙනවද? මේක බොරුමත් නෙමෙයි. ඇත්තමත් නෙමෙයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිට කියන්නේ නෝනා ජ්‍යොතිෂයේ යంత్ర මන්ත්‍ර ගුරුකම් කියන්නේ තිරස්තින ධර්ම. තිරස්තින ධර්ම කියන්නේ තිරිසන් ධර්ම. හාමුදුරුව කෙනෙක් හැටියට ප්‍රාතිමෝක්ෂය රකින්න උපසම්පදා භික්ෂුවක් හැටියට අපිට කාටවත් තෙල් ටිකක් මතුරලා දෙන්න බෑ. තේරෙනවද? මතුරලා පිරිත් නූලක් බඳින්න බෑ. පිරිත් නූලක් බඳින්න පුළුවන්. තේරෙනවද? තෙල් ටිකක් මතුරලා දෙන්න කෙනෙකුට බෙහෙතක් කියන්නත් අපිට බෑ. තේරෙනවද? ඒ කියන්නේ ඒවා චිරස්ථීන ධර්මයන් හැටියට බුදුරජාණන් වහන්සේ බැහැර කරලා තියෙනවා. තේරෙනවද? මොකද යంత్ర මන්ත්‍ර ගුරුකන් තුලින් මොකද කරන්නේ? සංස්කාරයන්ගේ ස්වභාවය බැහැර කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපිට ජීවිතේ යම් ප්‍රශ්නයක් මතුවලා තියෙනවා නම් ඒ ප්‍රශ්නේ අපි කළා වූ දෙයක් තුලින්මයි මතුවලා තියෙන්නේ. තේන අපි කළා වූ දෙයක් තුලින්මයි මතුවලා තියෙන්නේ. එහෙනම් අපි කළා වූ දේ මතුවලා තියෙනවා නම් අපේ ජීවිතේට දුකක් සකස් වෙනවා නම් ප්‍රශ්නයක් සකස් වෙනවා නම් ඒ කියන්නේ අපේ අකුසලයක් විපාකෙට එනවා. අකුසලයක් විපාකෙට එනවා නම් අපි මොකද්ද කරන්න ඕනේ? කුසලය තුලින් ඒ අකුසලේ යටපත් කරනවා. කුසලය තුලින් ඒ අකුසලේ යටපත් කරනවා. එහෙනම් අපි කරන්න ඕනේ මොකද්ද? බෝධි පූජා තියමින් පින්කම් කරමින් දන් දෙමින් අපේ අකුසල් තියෙනවා නම් අපි යටපත් කරගන්න එකයි කළ යුත්තේ. තේරෙනවද? එහෙම නැතුව ජ්‍යොතිෂ යంత్ర මන්ත්‍ර ගුරුකම් කරා අපි ගියෝ අනිවාර්යෙන්ම අපි මන්ද බුද්ධික ජීවිතයක් බලාපොරොත්තු වෙන්න අපිට සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මෙ. මොකද අපි දන්නේ එක්තරා ස්වාමීන් වහන්සේ කෙනෙක් ජීවිත කාලයම යంత్ర මන්ත්‍ර ගුරුකම් කළේ. තේරෙනවද? එයා ඈත කැලේක හිටියේ. කැලේක හිටියත් එයා ඒක තමයි කළේ. තේරෙනවද? ඒ ස්වාමීන් වහන්සේ අපවත් වෙනවා දීර්ඝ කාලයක් වැඩ ඉඳලා. තේරෙනවද? අපවත් වුණාට පස්සේ උන්වහන්සේ ගිහිල්ලා උප්පත්තිය ලැබලා තින්නේ මේ රෞද්‍ර ප්‍රේතෙක් වෙලා. තේරෙනවද? රෞද්‍ර ප්‍රේතෙක්. ඒ රෞද්‍ර ප්‍රේතයාගේ ස්වභාවයේ ස්වාමීන් වහන්සේ කියනවා මේ උල් නිකටක් තියෙන වඳුරු මූණක් තියෙන ප්‍රේතෙක්. එයාගේ මේ දතක් මේ මහපටැඟිල්ලක් විතර දිගයි කියනවා තියුණු දත්. තේරෙනවද? එයා ඒ ස්වාමීන් වහන්සේ ඉදිරියට ඇවිල්ලා සමාධියෙන් ස්වාමීන් වහන්සේ පතු වෙනකොට කට කට ගාලා දත් මිටි කාලා දිනවා. මොකද ඒ තරම් වෛරෙන් ඒ ප්‍රේතයා ඉන්නේ. ඒ තරම් වෛරෙන්. තේරෙනවද? මොකද එයාගේ ස්ථානෙ නේක? එයාගේ ස්ථානෙ තමයි අර හාමුදුරුවෝ ගිහිල්ලා තියෙන්නේ.
දැඩි වෛරයෙන් යා කටකට ගාලා දත් මිටි කනවා ස්වාමීන් වහන්සේට සමාධියෙන් ඇහෙනවා. එහෙනම් ස්වාමීන් වහන්සේ කියලා දිනවා ඔබ කරගත්තා වූ පව්කම් මදිවටද ඔය තව පව් කරගන්න කියලා. තේන්න? කියලා ස්වාමීන් වහන්සේට සැකහිදලා දිනවා මේනම් අර මැරිච්ච හාමුදුරුවමයි අපවත් වෙච්ච හාමුදුරුවමයි. ඒ නිසා උන්වහන්සේ පින් දීලා තිනවා දිගින් දිගටම. සතියක් දෙකක් යනකොට උන්වහන්සේට ආයිමත් අර ප්‍රේතයා දැర్శණය වෙලා තිනවා. එදා උන්න ඒ ප්‍රේතයා අර තදගතියාගේ එයා දත් මිටි ගන්නෙ නෑ. නිකන් සෞම්‍ය ස්වභාවයෙන් ඇවිල්ලා පෙනී හිටලා තියෙනවා. මේ ස්වාමීන් වහන්සේ තව තව එයාට පින් දීලා තිනවා. ඊට පස්සේ එයා ප්‍රදත් දැర్శණය වෙලා තිනවා මේ පරදත්ත රූප ජීවී ප්‍රේතෙක් හැටියට. ඒ කියන්නේ අලුත් සුදු සරමක් සුදු නැසනල්ලයක් ඇඳපු ප්‍රේතෙක්. නමුත් කළුයි සද්දන්තයි. නමුත් මේ ප්‍රේතයා ස්වාමීන් වහන්සේ ඉස්සලා පෙනී හිටලා එයා මේ කරකෝණවලු ඔළුව උස්සනවලු අත ගස්සනවලු මෙහෙම මෙහෙම බලනකොට දැන් ස්වාමීන් වහන්සේ බල්ලා දිනා මොකක්ද මේ වෙන්නේ කියලා. එතකොට බලනකොට මන්දබුද්ධික ප්‍රේතෙක්. ඇයි මන්දබුද්ධික භාවයට දැන් ප්‍රේතයා වැටුනේ? අර ජීවිතේ යంత్ర මන්ත්‍ර ගුරුකම් ඔක්කොම ඒකයි කියන්නේ. ඇයි මන්දබුද්ධික උනේ? එයා ලෝකයට මෝහයයි ඉගෙනුවේ සංස්කාරයන්ට අදාළව ධර්මය කියලා දුන්නේ නැහැ. සද්ධාවට අදාළව ධර්මයක් කියලා දුන්නේ මෝහයයි ඉගෙනුවේ. එතකොට එවැනි චිරස්තීන ධර්මයන් පිළිබඳව විශ්වාස කරන අයට කුමක්ද වෙන්නේ ස්වාමීන් වහන්ස? ඒද ඒගොල්ලෝ ඒකෙම විශ්වාසය තියන තාක් කල් සද්ධාව සකස් වෙන්නේ නැහැ. මොකද කෙනෙක් තුල සද්ධාව සකස් වෙන්න නම් අන්න සීලවුත වලින් බැහැල වෙන්න ඕනේ. අන්න සීලවුත කියන්නේ ඔය යంత్ర මන්ත්‍ර ගුරුකම් හැටි ඒව තමයි අපේ රටේ අන්න සීලවුත ලැබුත වලට ගන්නේ. බුදුන් දෙසූ මඟ සත්‍යය සොයා ගිය අපේ කාලයේ මුනිවරයෙකුගේ ආවර්ජනය. බුදුරජාණන් වහන්සේ සුවගත ධර්මයේ සුවය විඳින උන්වහන්සේගෙන් දැන් මා විමසන්නේ තරහව පිළිබඳව. ඔබට මට හැමෝටම සමහරක් වෙලාවට ජීවිතයේ අප පිළිගන්න අකමැති දේවල් එක්ක තරහ යනවා. ගරු ස්වාමීන් වහන්ස, අපි හැමෝටම තරහ යනවා. මේ තරහ යාම පාලනය කරගන්න ක්‍රමයක් නැද්ද? මෙහෙමයි, තරහව කියන කාරණය, ද්වේෂය කියන කාරණය, ව්‍යාපාදය කියන කාරණය අපිව දුකට දාන මොහොම බලවත්ම අකුසල් මූලයක්. තේරුණාද? ඒ බලවත්ම අකුසල් මූලය නිසා අපි නිරේතුරුවම දකින්න ඕනේ. මම ඒකයි කිව්වේ, ලෝකේ අපිට යමක් ලැබිලා තියෙනවා නම් ඒ ලැබිලා තින්නේ අපිට ලැබෙන්න තියෙන දේ. තේරුණාද? ඒස කොතනකවත් අපිට අසාධාරණයක් සිද්ධ වෙලා නැහැ. ඒ නිසා අපිට ඔබට ස්වාම් පුරුෂයෙක් ලැබුණා නම් ඒ ස්වාම් පුරුෂයා ලැබුණ ඔබේ සංස්කාරයන්ට ගැළපෙන ස්වාම් පුරුෂයෙක්. ඔබට දරුවන් ලැබුණා නම් ඔබේ දරුවන් ලැබුණ ඔබේ සංස්කාරයන්ට ගැළපෙන දරුවෝ. ඔබට අම්මා තාත්තා කෙනෙක් ලැබුණා නම් ඒ අම්මා තාත්තා ඔබට ලැබුණ ඔබේ සංස්කාරයන්ට ගැළපෙන අම්මා තාත්තා කෙනෙක්. ඔබට රැකියාවක් ලැබිලා තියෙනවා නම් ඔබට ඒ රැකියාව ලැබිලා තියෙන ඔබේ සංස්කාරයන්ට ගැළපෙන රැකියාවක්. ඔබට යම් සමාජ තත්ත්වයක් ලැබිලා තියෙනවා නම් ඒ සමාජ තත්ත්වය ඔබට සංස්කාරයන්ට ගැළපෙන සමාජ තත්ත්වයක්. එහෙනම් කොතනකවත් අපිට මෙතන වරදක් නැහැ. කොතනකින්වත් අපිට වැරදක් වෙලා නැත්නම් සංස්කාරයන්ට අනුව සීල ලැබිලා තින්නේ අපි කොතෙන්ටවත් ගැටෙන්න යන අවශ්‍යතාවයක් නැහැ. අපි දකින්න ඕනේ අපිට යමෙක් කරවනවා නම් අපි සංසාරේ කාට හරි රොවලා ඇති. අපිට යමෙක් බයිනවා නම් අපි සංසාරේ කාට හරි බයිනවා ඇති. එහෙම කියලා අපි ඒක ගලප ගන්න දක්ෂ වෙන්න ඕනේ. මොකද ඒකේ හේතුව තමයි අපිට මේ ජීවිතේදී ලැබෙන. සමහරව ඉන්නවා එයා යන යන තැන බැනුම් අහනවා. තේරෙනවද? ඒ එයා පෙර ජීවිතේ එයා වඩලා තියෙන දේ. තේරෙනවද? ඒක සමහරව ඉන්නවා යන යන තැන එයාට ප්‍රසාදය ලැබෙනවා. ඒ පෙර ජීවිතේ යා මෛත්‍රියෙන් හිතුව කටයුතු කළා. දැන් අපිට පේනවා මේ සමාජයේ කොච්චරනම් ද්වේෂයෙන් කේන්තියෙන් කටයුතු කරන අය ඉන්නවා කියලා අපිට පේනවනේ. කොච්චර යාගේ රැකියාවට වෙන්න පුළුවන්, ව්‍යාපාරෙ වෙන්න පුළුවන්, එයා ඉස්සරහට එන කෙනෙක්ව සතුටු කරන්න එයා කැමති නැහැ. ඒ ඕන තරම් හිනාවකින් හරි සතුටු කරන්න පුළුවන්. නමුත් එයා හිනාවකින්වත් තව කෙනෙක් සතුටු කරන්න කැමති. ඉතින් එහෙමයි කී දහහක් සමාජයේ ඉන්නවාද? ඒතකොට එහෙමයි නෝන ගියදී ඊළඟ ජීවිතේ මිනිස්සෙක් වුණොත් එයාට හැම තැනින්ම පීඩාවන්මයි සකස් වෙන්නේ. දකින කෙනා එයාට ඔරෝනවා මිසක් කවුදක්වත් හිනා වෙන්නේ නැහැ එයාගේ අකුසල් විපාකේ. තේනවා? එයාගේ අකුසල විපාකය. ඒ නිසා ද්වේෂය කියන්නේ මොනවද? පස්සය. පස්සය කියන්නේ කාරණා තුනක එකතුව. කාරණා තුන මොකද්ද? අධ්‍යාත්මික රූපයක්, බාහිර රූපයක්, විඥානයක්. ඒ කියන්නේ ඇසක් අකමැති රූපයක්, විඥානයක් එකතු වෙනවා. පස්සය. කනක් අකමැති ශබ්දයක්, විඥානයක් එකතු වෙනවා. පස්සය. මනසක් අකමැති සිතුවිල්ලක්, විඥානයක් එකතු වෙනවා. පස්සය. මේ පස්සය නිත්‍ය වශයෙන් ගත දෙන්නේ කේන්තිය සකස් වෙනවා. තේරෙනවද? ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා දැක් කාය කියන තැන නවතින්න, ඇසුන ආය කියන තැන නවතින්න, දැනුන ආය කියන තැන නවතින්න. මට දැන් මෙතන ඉන්නකොට මට ඇහෙනවා, මට පිටිපස්සෙන් මට කවුරු හරි බයිනවා, බයින කෙනාත් මට දැනෙනවා, බයින වචනත් මට ඇහෙනවා. මං ඇසුනා කියන තැන නවතිනවා. ප්‍රශ්නයක් වෙනවද? ඇසුනා කියන තැන නැවැත්තා. මට රූපයක් දකින්න, ඔය අකමැති රූපයක්, මම දැක්කා කියන තැන නැවතුණා. ප්‍රශ්නයක් වෙනවද? නැහැ. සිතුවිල්ලක් දැනෙනවා. ඒ සිතුවිල්ල තරහකාරයක් පිළිබඳ. නමුත් දැනුණා කියන තැනින් නවතිනවා. ප්‍රශ්නයක් වෙනවද? තෘෂ්ණාවෙන් තෙත් කරන්නේ නැහැ.
තෘෂ්ණාවෙන් තෙක්කලොත් තමයි ඇලීම් ගැටීම් උපේක්ෂාවන් කරා යන්නේ. ඒ නිසා කේන්තියක් එන වෙලාවේදී අපි දැක්කා කියන තැනින් ඒක නවත්ත ගන්න. දැනුණා කියන තැනින් නවත්තන්න, ඇසුණායි කියන තැනින් නවත්තන්න. දැන් ඊයේ ඔබතුමියට කේන්තියක් ආව නම් දැන් ඒ කේන්තිය තියෙනවද? නැහැ. දැන් ඒ කේන්තිය ගැන කල්පනා කරද්දී ඔබ හිතන්නේ අනේ අපරාධ මං කේන්ති ගත්තා කියලා. එහෙනම් ඊයේ කේන්තිය ඔබට අයිති නැහැ. නමුත් කේන්තිය ඔබට අයිති නැති වුණත් කේන්තිය නිසා සකස් වුණා වූ අකුසලේ විපාකයේ පිණිස ඔබ පිටිපස්සේ තියෙනවා. එන ඔබේ මුළු ජීවිත කාලයම මේ දක්වා ඔබ කොච්චර කේන්ති ගන්න නැද්ද කියලා ඔබ මොහොතක් හිතන්න. ඒ කිසිම කේන්තියක් දැන් ඔබට අයිතිද? නැහැ. කිසිම කේන්තියක් ඔබට අයිති නැති වුණත් ඔබ ගත්තා වූ කේන්ති නිසා සකස් වුණා වූ අකුසලේ විපාකයේ පිණිස ඔබට තියෙනවා. එසා කේන්ති අපිට අයිති නැහැ. ඒ නිසා කේන්තිය කියන්නේ පස්සේ ඔබට අයිති නැත්නම් ආවා වූ කේන්තියට ආපු විදිහටම යන්න දෙන්න. එච්චරයි. එහෙම නැත්නම් ඔබට කේන්ති එනෝ නම් ඒක මොහොතකම ඔබ හොඳට තනියම හිනා වෙන්න මොහොතක්. තේරෙනවා? ඒ වගේ උපක්‍රමශීලී ඔබ මේක යටපත් කරගන්න දක්ෂ වෙන්න ඕන. ඉතින් එහෙම නොදැක්කොත් අනිවාර්යයෙන්ම කේන්ති නිසා අපි ද්වේෂය නිසා අපි අවසානයේ මරණ මොහොතේ කේන්තිය හුරු කළොත් බුදුරජාණන් වහන්සේ කියනවා වතුර බිඳුව බිඳුව එකතු වෙලයි වතුර කලයක් පිරෙන්නේ. ඒ වගේ දරුවා උදෙසා කේන්ති ගත්තත් ඒ කේන්ති අපිට තව තව ශක්තිමත් වෙලා ඉස්සරහට යන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා රූපය මායя හැටියට දකින්න කියලා. දේන බුදුරජාණන් වහන්සේ කියන්නේ රූපේ මායя හැටියට දකින්න. හිත මායя හැටියට දකින්න. ස්වාමීන් වහන්සේ කෙනෙක් ටිකට් පොතක් විකුණන්න ගෙදරකට ආවා. ළමා නිවාසයකට ආධාරයකට. ඒතකොට ගෙදර හිටිය මහත්තයායේ ස්වාමීන් වහන්සේට හොඳටම දොස් කියලා එලෝගත්. ඔබ වහන්සේට මේවා අයිති නෑ, මේවා වැඩක් නෑ, මේවා සල්ලි අල්ලන්න බෑ කියලා එලෝගත්තා. එලෝගන එතනින් යතරුනේත් නෑ. එයා දැන් හැම කෙනාටම මේක කිය කිය සතුටු වෙනවා. නමුත් බලන්න එයා කියන මොහොතක් පාසා කොයි සා කුසලයක්ද සිද්ධ කරගන්න පුළුවන්. නමුත් ස්වාමීන් වහන්සේ වරද්දක් කරන්න පුළුවන්. ඒක අපිට අදාළ නැහැ. තේරෙනවද? බුදුරජාණන් වහන්සේ කියනවා කාසාය කණ්ඩක කියන කෙනාට සාංකේය කළා දන් දෙන්න කියලා. එහෙනම් අපේ වර්තමාන ස්වාමීන් වහන්සේ කෙනෙක් වැරදි කළා කියලා අපි ඒක අදාළ කරගත යුතු නැහැ. ඒ කරන වැරදි ඒගොල්ලෝ අරගෙන යයි. තේරෙනවද? එතකොට දැන් අර මහත්තයා දැන් මේක කිය කිය බනිනවා. නමුත් ඇයි යා ඒ බැනලා අකුසල් සිද්ධ කරගන්නේ? යා ඒ රූපය මායя හැටියට දැක්කද? නැහැ. එයා රූපේ මායя හැටියට දැක්කනම් එයා මොකද කරන්නේ? හොඳයි හාමුදුරනි මෙන්න ටිකට් එකක් මට දෙන්න කියලා ටිකට් එකක් ගන්නවා. ටිකට් එකක් ගන්න සල්ලි නැත්නම් අනේ හාමුදුරනි මගේ ළඟ සල්ලි නැ මේ වෙලාවේ කරන්න බෑ. නැත්නම් රුපියල් 10 නම් දිනේ රුපියල් 10 ප්‍රශ්නයක් වෙනවද? ඇයි දැන් නුනේ මොකද එයා මායя හැටියට දැක්කේ? නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියන රූපය මායя හැටියට දකින්න. ඔබ ඉදිරියට කවුරු ආවත් ඒ එන්නේ මායя කියලා දකින්න. ඒ එන්නේ මායя කියලා දැක්කනම් එයා නිසා ඔබ අකුසල් කරගන්නේ. මොකද ඔබ දන්නවා මේ එන්නේ මට අකුසලයක් කරන්න කියලා. සිතුවිල්ලක් සකස් වෙනකොට ඒ සිත මායя හැටියට දකින්න. මොකද ඒක ලෝභ ද්වේෂ මෝහ සිතුවිල්ලක් වෙන්න පුළුවන්. ඔබ ලෝභ ද්වේෂ මෝහ සිතුවිල්ල මායя හැටියට දැක්කොත් ඔබ තුලින් ඒ අකුසල් මූලයන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා ද්වේෂය සකස් වෙනකොට මේක මායя හැටියට දකින්න. මොකද ඔබ අකුසලයේ කරයි අරන් යන්නේ. ද්වේෂය අයිති යක්ෂ ලෝකයකට. අපි හාමුදුරුවෝ කෙනෙක් දකින්න එක යක්ෂණියක් මේ ගසක ඉන්නවා. ඒ යක්ෂණියගේ මූණ රතුම රතු පාටයි, ලේ රතු පාටයි, ලේ පාටයි. මේ ඇස් එළියට පැනලා ගොබ වගේ මේ රතු පාටයි. මේ ඉස්සරහා දත් දෙකම දලක් වෙලා තියෙනවා. දත් දෙකම දලක් බවට පත් වෙලා. දල් දෙකක් තියෙනවා දෙපැත්තෙන්. මේ යක්ෂණිය දැක්ගහම පුපුරනවා එයා. තේන්න? එයාට ඒ වෙලාවේ එයාට හිතෙන මේ මූණ පුපුරලයි කියලා. එයි ඒ තරම් ද්වේෂය. එයි පෙර ජීවිතේ ද්වේෂයෙන් මැරිලා. ඒ නිසා ද්වේෂය සකස් කරගෙන අපි මැරෙන වෙලාවේ හැරි අපිට එකපාරට ද්වේෂයක් සකස් වෙන්න පුළුවන්. දැන් අශෝක අධිරාජ්‍යයට එකපාරට ද්වේෂයක් සකස් වෙන්නේ. ද්වේෂයක් සකස් වෙලා යා පල්ලිහා තැනක උප්පත්තිය ලබන්නේ. ඒ නිසා කොච්චර පින් කළත් අපි සෝවාන් ඵලයට පත් වෙලා නැත්නම් මැරෙන වෙලාවේ අවසාන සකස් වෙන්නා වූ පරිසරය මත අපිට ද්වේෂය සකස් වෙන්න දැන් අපි ස්පිටාලේ ලෙඩ ඇඳේ ඉන්නවා. හොඳටම අසාධ්‍යයි. දැන් මැරෙනවා මැරෙන්න යන්නේ. නමුත් දොස්තර මාත්‍යා දන්නේ නැහැ දොස්තර මාත්‍යා ඉන්ජෙක්ෂන් එකක් ගහනවා. නමුත් වේදනාව නිසාම එකමාත දොස්තර මාත්‍යා කිරේ කේන්තිය සකස් කර ගන්නකොට මැරෙනවා. අපරාධ සතර අපායි. තේන්න? මැරෙන වෙලාවේ කවුරුහරි උපස්ථානය කරනවා. කරනකොට එහාට මෙහාට පෙරලනකොට ඔන්න කේන්තියක් එනවා. මොකද කේන්තිය පුහුණු කළානේ. කේන්තියත් එක්කම මැරුණොත් සතර අපායි. ඒ නිසා ද්වේෂය කියන දේ භයානක දෙයක්. පුංචි පුංචි වතුර බින්දුවෙන් තමයි කලයක් පිරෙවෙන්නේ කියනවා. ඒ නිසා දරුවා උදෙසාවත් බිරිඳ මහත්තයා උදෙසාවත් කේන්ති ගන්න එපයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මොකද ඒ කේන්තිය ශක්තිමත් වෙලා අපි ඉස්සරහට අරන් යනවා. ඒ නිසා ද්වේෂය අනිවාර්යයෙන්ම යක්ෂයාට තිරිසන් සතාට විශේෂයෙන්ම මේ ඔය ඉන්න මේ මේ සර්ප කුලයන්ට ඔය සර්පියෝ කියන්නේ පෙර ජීවිතේ ද්වේෂය වැඩපු අය. ඔය සර්පයාගේ විෂ කියන්නේ මොකද්ද? ද්වේෂය. වෙන දෙයක් නෙමෙයි. මරණ වෙලාවේ එක්තරා මහත්ෙක් මරණ වෙලාවේ එයා ශනේන් මැරෙන්නේ. මරාගෙන මැරෙන අනුතරකින් මැරෙන්නේ. නමුත් එයා මැරිලා ගිහිල්ලා සර්ප කුලයක තමයි උප්පත්ති ලැබුණේ. මොකද එයා මරණ වෙලාවේ සකස් වුණා වූ ද්වේෂය. තේන්නාද? ඒ සර්පයා කියන්නේ ද්වේෂයේ ඵලයක්. ඒ ද්වේෂයේ විෂ තමයි ඒ සර්පයාගේ විෂ කියන්නේ. ඒක මෙහෙම ගහද්දී නායකට පුළුවන් මිනිස්සෙක්ව මරලා දහන්නේ මොකද්ද? පෙර ජීවිතේ වැඩුවා වූ ද්වේෂය. නිසා ද්වේෂය අයිති සර්පයින්ටමයි, ද්වේෂය අයිති යක්ෂයාටමයි, තිරිසන් ලෝකෙටමයි කියන කාරණේ දකිමින් ද්වේෂයෙන් මිදෙන්න අපි දක්ෂ වෙන්න ඕනේ.
දම් පිපාසාවෙන් පෙළෙන අපට දම් ගඟුලෙන් දුරටගත් යතිවරයෙකුගෙන් දම් පෙන් පිටක් අපි ස්වාමීන් වහන්සේගෙන් විමසමු දැන් ස්වාමීන් වහන්ස අපි කොහොමද මෛත්‍රිය පුහුණු කරන්නේ මෙහෙමයි පුතේ මෛත්‍රිය කියන කාරණේ අපි මුලින්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරන් දැන් අපි මේ ජීවිතේ ප්‍රසන්න සිරුරක් ශරීරයක් ලැබලා තියෙනවා නම් ඒ ප්‍රසන්න ශරීරය ලබන්න අපිට හේතුනේ ගිය ජීවිතේ අපි වැඩපු මෛත්‍රී චිත්තයන්මයි තේරුණාද දැන් කාට හරි මේ ජීවිතේ ලස්සන ප්‍රසන්න පිරිමිහ වේවා කාන්තාව වේවා රූපයක් ලැබලා දිනවන නම් ඒ රූපය ලැබුණේ අම්මා තාත්තා නිසා නෙමෙයි තේරුණාද අම්මා සුදු වුණා තාත්තා සුදු වුණා නිසා දරුවා සුදු වෙනවා කියන කාරණය ධර්මයේ නැහැ අම්මා කලු නිසා තාත්තා කලු නිසා දරුවා කලු වෙනවායි කියලා ධර්මයක් නැහැ තේරුණාද ඒකර දැන් එක දරුවෙක් ඉන්නවා එයා කලුයි නමුත් එයා කලුයි එයා ඉස්කෝලේ යනකොට දැන් ළමයියාට විහිළු කරනවා. එතකොට ඒ දරුවා ගෙදර ඇවිල්ලා අම්මාට බයිනවා අම්මේ ඔයා කලු තාත්තා කෙනෙක් බැඳ හිඳ තමයි මම කලුනේ කියලා. කලුනායි කියලා දැන් එයා දුක් විඳිනවා. නමුත් කලු තාත්තා කෙනෙක් බැඳ නිසා නෙමේ දරුවා කලුනේ. ඒ දරුවා ගිය ජීවිතේ ද්වේෂය වඩලා ඊට අදාළ අම්මා කෙනෙක්ගේ මව් කුසටයි එයා බැස්සේ. දැන් සුදු අම්මා කෙනෙක්ට සුදු දරුවෙක් ඉපදෙනවා. ඒ අම්මා සුදු නිසා නෙමේ දරුවා සුදු වෙන්නේ. ඒ දරුවා පෙර ජීවිතේ මල් පූජා කරලා මෛත්‍රිය වඩලා සුදු වෙන්න සංස්කාරයන් සකස් කරගත්ත. ඒ නිසා තමයි ආ සුදු අම්මා කෙනෙක්ගේ මව් කුසට බැස්සේ. එහෙම නැතුව මේ කළුයි සුදුයි කියන්නේ අම්මා තාත්තා සුදු නිසා නෙමෙයි. ඒ නිසා මේ ජීවිතේ අපි ප්‍රසන්න සිරුරක් ලැබලා තියෙනවා නම් ඒක ලබන්න අපි ගිය ජීවිතේ මල් වට්ටි දහස් ගාණක් පූජා කළා තියෙනවා. අපි ගිය ජීවිතේ බෝමලු දසදහස් ගාණක් ඇමදලා තියෙනවා. අපි ගිය ජීවිතේ මෛත්‍රී තිත්‍යයන් දසදහස් ගාණක් වඩලා තියෙනවා. එහි ඵලය තමයි අපි මේ ජීවිතේ ලබන්න ආ වූ ප්‍රසන්න භාවය. එනිසා මෛත්‍රියෙන් තුලින් බුදුරජාණන් වහන්සේ ආනිසංස 11ක් ලැබෙනවා කියලා දේශනා කරනවා. සුවසේ නින්දයනවා සුවසේ ඇහැරෙනවා නපුරු හින පේන්නේ නැහැ දෙවියන්ට මිනිස්සුන්ට අමනුෂ්‍යින්ට ප්‍රිය වෙනවා වසවිසෙන් හානි වෙන්නේ නැහැ ශරීරය ප්‍රසන්න වෙනවා සීමුලානු වී මැරෙනවා සුගතියේ ඉපදෙනවා. එතකොට එහෙනම් මෛත්‍රිය වැඩුවාම අපිට ලැබෙන ආනිසංස මොනවද? මේ කිව්වා වූ ආනිසංස. තේරෙනවා? එතකොට ද්වේෂය අපිව අර වගේ සතර පායන්ට වැටෙනවා වගේම මෛත්‍රිය කියන කාරණය දිව්‍ය මනුෂ්‍ය බ්‍රහ්ම සුගතියේ උපදින්න අපිට මේ මාර්ගය සකස් කරලා දෙනවා. මේක තමයි මෛත්‍රී ආනිසංස. කරු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ අපිත් එක්ක කරපු සාකච්ඡාවේදී ගිහිවත පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරා. එතකොට ගිහිවත කියලා කියන්නේ මොකක්ද? ගිහිවත කියන්නේ නෝන ගිහිකෙන් දැන් පැවිදි වතක් තියෙනවනේ. පැවිදි වත අපි අපි යම් දවසක පැවිදුණ මොහොතේ පටන් අපිට කරන්න පැවිදි වතක් තියෙනවා. ඒ මූලික දේ තමයි අපි ගුරුවරයන්ට උපාධ්‍යයන් වහන්සේලාට අපි ගරු කරනවා සලකනවා කියන කාරණේ. ඒ වගේම තව තව ආරණ්‍යයක් වුණොත් ඒකේ තියෙනවා වැසිගිලි වත තියෙනවා දානශාලා වත තියෙනවා බෝමලු වත තියෙනවා පාරවල් අතු ගානේ ඒ වතවල් තියෙනවා ගිලන් ස්වාමීන් වහන්සේලාට උපස්ථාන කරන වත තියෙනවා නායක ස්වාමීන් වහන්සේට උපස්ථාන කරන වත තියෙනවා සහෝදර උපස්ස ස්වාමීන් වහන්සේලාට උපස්ථාන මේ වගේ වතක් තියෙනවා අපිට කරන්න. මේ වතෙන් තමයි අපේ කෙලෙස් ප්‍රහීණ කළ ගන්නෙ. තේරෙන? කෙලෙසුන් ප්‍රහීණ කිරීමේ එක් මාර්ගයක් තමයි මේ වත කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තේරෙන? අපි කවදාකවත් වැසිකිලියක් සෝදන්න අපි කැමති නැත්නම් කවදාකවත් අපි නිවන් මාර්ගය යන්න කලබල වෙන්න ඕනේ නැහැ. අපිට කවදාකවත් පරික්‍රමක් හොදාගන්න බැරි නම් අපි නිවන් මාර්ගය යන කලබල වෙන්න අවශ්‍යතාවයක් නැහැ. අපිට වැඩිහිටි ස්වාමීන් වහන්සේගේ සලකන්න ගරු කරන තාම අපි කැමති නැත්නම් නිවන් මාර්ගය යන කලබල වෙන්න අවශ්‍යතාවයක්. මොකද වත තමයි අපේ කෙලෙස් පිරිසුම් කරලා දාන්නේ. මොකද වැසිකිලියක් හොදද්දී අපි ඒ වැසිකිලිය හොදන්න ඕනේ වැසිකිලිය හොදනවා කියලා නෙමෙයි. තමන්ගේ හිතේ තියෙන කහටකුණු හොදනවා කියලයි. වැසිකිලියක් හොදන මොහොතක් පාසා අපි හිතේ තියෙන කහටකුණුයි හොදලා දාන්නේ. කෙලෙසුයි හොදලා දාන්නේ. තේරුණා? ඉතින් ඒ වගේ වත කියන කාරණේ ගිහිවත කියන්නේ නෝනා ගිහි කාලයේ කළ යුතු දේ. මම ওই ගිහිවත කියන වචනේ ওই පොතේ සඳහන් කරලා තිනවා. මං ගිහි කාලයේ මොකද මං පැවිදි වෙන්නේ ඉස්සෙල්ලාම ආවා අවුරුදු 24 දී. අවුරුදු 24 දිහා මේ තපෝවනේ නායක ස්වාමීන් වහන්සේ ළඟට මම පැවිදි වෙන්න ආවේ. නමුත් පැවිදි වෙන්න ඇවිල්ලා මම දවස් 10ක් දසසිල් වෙලා ඉඳලා මං හැරිලා යනවා. මොකද ඒ මට තේරුම් ගියා මල් ළඟ තියෙන කාමරාග පටිගයන් භාවනාවෙන් මට යටපත් කරන්න බැහැ කියලා. ඒක මම තේරුම් ගත්තා. මං කවුද කියලා මම අවුස්සලා එළියට ගත්තා. එතකොට මම දැනගත්තා මගේ ළඟ තිබ්බ කාමරාග පටිගයන් මට භාවනාවෙන් යටපත් කරන්න බැහැ කියලා. ඒ නිසා මං දවස් 10න් අවසරම් මං ගෙදර යනවා කියලා ගෙදර ගියා. ඒ ගිහිල්ලා නෝනා මට පැවිදි වෙන්න තව අවුරුදු 20ක් ගියා. තේරෙනවා? මම පැවිදි වෙන්නේ අවුරුදු 44 දී. එහෙනම් මට අවුරුදු 20ක් ගියා එදා ඉඳන් දැන් පැවිදි වෙන සුදුසුයි කියන තැනට එන්න. ඒ අවුරුදු 20 තුල මම ওই ගිහි වත කියන කාරණේ තමයි සිද්ධ කරගත්තේ. ඒ ගිහි වත තුලින් මම විශේෂයෙන්ම පන්සල් ආශ්‍රිතව ස්වාමින් වහන්සේලා ආශ්‍රිතව අප්‍රමාණ පින්කම් සිද්ධ කරගත්තා. තේරෙනවා? දානමය පින්කම්, සීලමය පින්කම්, කඨින පින්කම්, අප්‍රමාණ පින්කම් සිද්ධ කරගත්තා. අනුන් පින්කම් වල යෙදෙව්වා. තේරෙනවා? අනුන්ව පින්කම් වල යෙදෙව්වා. ඒ වගේම රෝගී උපස්ථානයේදී මම අප්‍රමාණ මට අයිති නැති රෝගීන් උදෙසා
මට ඥාතිත්වයක් නැති රෝගීන් නිසා මම උපස්ථානය කළා දිනවා. මගේ අම්මා අංශභාගයෙන් අවුරුදු 8ක් ජීවත් වුණා. ඒ අවුරුදු 8ෙම මම තනියම මේ අම්මාට උපස්ථානය සිද්ධ කළා. තේරෙනවා? ඒ වගේම හැම වෙලාවම මම මගේ සතුට අනුන් උදෙසා යොමු කළා. ඒක තමයි මම කළ පොදු දෙය. මම එදා දැනගෙන හිටියේ නැහැ මේකටයි අත්හැරීම කියන්නේ කියලා. නමුත් දැන් බලනකොට මොකද සිද්ධ වෙලා තින්නේ? මගේ සතුට මම අනුන් උදෙසා යොමු කළා. මම බස් එකකට නැග්ගනම් මොරටුවෙන් බස් එක කොළඹින් බස් එකකට නැග්ගනම් කතරගමට යන්න මොරටුවෙන් කෙනෙක් නැග්ගත් මම කවදාකවත් සීට් එක නොදී හිටි නැහැ තේරෙනවා සීට් එක නොදී හිටි මොරටුවෙන් නැගිටලා මම ඉස්සරහට ගිහලා තියෙනවා එතනින් යනකොට ඔන්න ගාල්ලේදී සීට් එක හම්බ වෙනවා ආයිමත් මම එක බස් එකේ සීට් එක හතර වතාව කතරගම වෙනකොට පූජා කරලා තියෙනවා නමුත් ඒ වෙලාවේ බලන් ඉන්න මිනිස්සු හිතනවා මේක පිස්සෙක් කියලා තේරෙනවද ඒක පිස්සෙක් කියලා හිතන්නේ නමුත් ඒවයි ඵලය තමයි අපි අවසානයේදී ලබා ගත්තේ ඒ නිසා මම හැම වෙලාවම මගේ සතුට අනුන් උදෙසා දෙන්න කැමති වුණා තේරෙනවා ඕන වෙලාවක මම කැමතුනේ තව කෙනෙක් සතුට කරන්න ඒක අත්හැරීම කියලා මම එදා දැනගෙන හිටියේ නැහැ ගිහි වත කියලා කියන්නේ මම ඕක තමයි තේරෙනවද පන්සල ආශ්‍රය කරගෙන සමාජය ආශ්‍රය කරගෙන මිනිස්සුන් ආශ්‍රය කරගෙන ඒ අය පින්කම් වලින් යෙදවමින් ඒ අය සතුට කිරීම තමයි ගිහි වත කියලා මම කියන්නේ මොකද ඒක මම අප්‍රමාණව කළා දම් පිපාසාවෙන් පෙළෙන අපට දම් ගඟුලෙන් දුමතක්ගත් යතිවරයෙකුගෙන් ස්වාමීන් වහන්ස මේ සමාජයේ බොහෝ දෙනා ජීවත්වන ස්වභාවය අනුව ඔබ වහන්සේට බුදුරජාණන් වහන්සේගේ දේශනාව ඇසුරෙන් කුමක්ද කියන්නට පුළුවන් බුදුරජාණන් වහන්සේ මේ නියසිලට පස් ටිකක් අරන් කියනවා මැරෙන සත්වයින්ගෙන් මෙතරම් මෙපමණයි සුගතිගාමි වෙන්නේ කියලා එහෙනම් දරුවෝ එතන තමයි අපි හිතන්න ඕනේ මරණ සත්වයන්ගෙන් මෙපමණයි සුගතිගාමි වෙන්නේ කියලා. ඒ නිසා මේ පස් සීල අපිට බුදුරජාණන් මේ ඇඟිල්ල දික් කරලා පෙන්වන පස් පිළ අපිට කරන අනුතුරු හැඟවීමක්. බුදුරජාණන් මේ 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 මොහොතේ ජීවත් වෙන සෑම බෞද්ධයෙකුටම කරන අනුතුරු හැඟවීමක්. එහෙනම් අපි දක්ෂ වෙන්න ඕනේ ධර්මයේ ප්‍රයෝගී කරගෙන බුදුරජාණන් වහන්සේගේ මේ නියසිලේ තියෙන පස්සහුරෙන් පස් පිට වෙන්න. නමුත් අපි සියලු දෙනාම ගිය ජීවිතයේදී මේ දක්ෂභාවය ලැබුවා. ඒකයි මේ සුගතිය ඉපදුනේ. ගිය ජීවිතේදී දක්ෂභාවය ලැබුණා. ඒ නිසා අපි මොකද්ද කරන්න ඕනේ? නැවතිච්ච තැනින් අපි පටන් ගන්න ඕනේ. නැවතිච්ච තැනින් පටන් ගන්න ඕනේ. නැවතුණ තැන මොකද්ද? ගිය ජීවිතේ නැවතිච්ච තැන. දැන් ඔබතුමිය ගිය ජීවිතේ නැවතිච්ච තැනක් තියෙනවා. තේරුණාද? ඒ ගිය ජීවිතේ නැවතිච්ච තැන මොකද්ද? ඔබ අවුරුදු 80ක් 70ක් 90ක් වෙනකොට ජීවත් වෙච්ච වයෝ වෘද්ධ උපාසකම්ම කෙනෙක් ගිය ජීවිතේ. එතනින් අපි නවත්තන්නේ. එතකොට පන්සල් ආශ්‍රය කරගෙන බණවඩු ආශ්‍රය කරගෙන සීල් සමාදන් වෙලා දන් දීලා පන්සලේම හිටපු අය තමයි අපි ගිය ජීවිතයේ අවසානයේදී. දැන් එතනින් මැරලා තමයි අපි මෙතෙන්ට ඉපදුනේ. තේන්න. එහෙනම් ඉතින් ඒ ගිය ජීවිතේ නතර කරපු දැනින් පටන් ගන්න දක්ෂ වෙන්න ඕනේ. දේන්න. දැන් අපි සීල් සමාදන් වෙන්න පටන් ගන්නෙ කවදද? අවුරුදු 60 පෙන්නට පස්සේ 50ට පෙන්නට පස්සේ. නමුත් ගිය ජීවිතේ අපි අතනින් නතර කළා. නේද? එතනින් නතර කළා නම් අපි දාන ගන්න ඕනේ තරුණ කාලෙන්වත් අඩු වශයෙන් නතර කරද්ද දැනින් පටන් ගන්න. ඒ නතර කරගත්ත දැනින් පටන් ගත්ත නම් අපිට ප්‍රශ්නයක් මතුවෙන්නේ නැහැ. නමුත් අපි අලුත් දැනින් පටන් ගන්න ගියොත් හැමදාම කරපු දේ අපි ආයිම සිද්ධ කරනවා. මේ ජීවිතෙත් අපිට කාලය මොකද ගිය ජීවිතෙත් අපිට කාලය මදි වුණා. මොකද අවසානයේ පටන් ගත්තේ. නමුත් මේ ජීවිතෙත් දැන් අපි ඉන්න අවසානයේ පටන් ගන්න. ඇයි අපි අවසානයේ පටන් ගන්න ඉන්නේ අපි නවතින තැන දැක්කේ නැහැ. තේරෙනවද? එහෙනම් නැවතිච්ච තැනින් අපි පටන් ගන්න ඕනේ. මොකද අපේ සංසාරේ ආපු ගමනේදී අපි නැවැත්තපු තැන් තියෙනවා මහා සශ්‍රීක තැන්. මොකද බුදුරජාන් වහන්සේලා ලක්ෂ ගානක් අතීත සංසාරේ බුදු වෙලා තියෙනවා. මේ ඔබතුමිය මගෙන් බණ අහනවා වගේ ඔබ බුදුරජාණන් වහන්සේලාගෙනුත් බණ අහලා තියෙනවා. එහෙම තැනකින් අපි පටන් ගන්න ඕනේ. සමහරවිට බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරද්දී ඔබ බණපද තුනක් කියද්දී නැකිටලා ගිය අවස්ථා තියෙනවා. හතරවෙනි බණපදය වුණා නම් ඔබ සෝවාන් ඵලයට පත් වෙනවා. නෑ මට දැන් වැඩ වැඩි කියලා ඔබ නැකිටලා ගිහිල්ලා තියෙනවා. එනම් ඔබ එවැනි ශක්තිමත් තැනකින් පටන් ගන්න ඕනේ. ඒ වගේම අතීත සම්මා සම්බුද්ධ ශාසනවල ඔබ අවුරුදු දසදහස් ගණන් පැවිදි උපසම්පදාව ලැබලා තියෙනවා. භික්ෂුන් ශාසනයේ භික්ෂුණී ශාසනයේ. එහෙනම් එවැනි තැනකින් අපි පටන් ගන්න දක්ෂ වෙන්න ඕනේ. එවැනි තැනකින් පටන් ගන්න දක්ෂ වුණාම අපිට ශක්තිමත් ආරම්භයක් අපි ඇති කර ගන්නවා. නමුත් අපි දැන් පටන් ගන්නෙ මොකන්ද? අපි ඉරිදා ඉස්කෝලේ ගියා නැත්නම් උතනින් පටන් ගත්ත ඔහොම තමයි අපි පටන් ගන්නෙ. ඒවා ශක්තිමත්. ඒවෙන් පටන් ගත්තොත් කවදාකවත් මේ ගමන ඉවර කරන්නේ එන ඔබ පටන් ගන්න ඕනේ කොතෙන්දද අර සාරා සංක කල්ප ලක්ෂක් ආවා වූ ගමනේදී මම බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගානකින් බණ අහලා තිනවා කියන තැනින් මම සංසාරේ බණපද තුනක් අහලා සෝවාන් වෙන්න ඉඩ තියෙද්දි මම නැකිట్లా ගිය තැනින් ඔබ පටන් ගන්න ඕනේ මං සංසාරේ අවුරුදු දසදහස් ගණන් පැවිදි උපසම්පදා වෙලා හිටියායි කියන තැනින් එහෙම පටන් ගත්තොත් මේ ගමන ශක්තිමත් ඉස්සරහට යන්න පුළුවන් හොඳයි සමාජයේ බහුතරයේ නොවි ඔබ සමාජයේ විශේෂ කෙනෙක් වෙන්නට උත්සාහ කරන්න ඒ ගුණධම් ඇසුරෙන් ධර්මයේ ශ්‍රවණය කරන ධර්මයේ ඇසුරු කරන පුද්ගලයෙක් හැටියට
ඔබ දුවට පුතාට ඔබ හිතවතාට ධර්මයේ අගය කියලා දෙන්න. ඔබට ධර්ම දානමය ආනිසංස ලැබේවි. ඔබ ජීවිතය සකස් වේවි. දැස් පියාගන්න. තුරුපත් සිලවෙන හඳ පවා ඇසෙන දහම් අරමින් නැගෙන දම් කඳ විඳ ගන්න. ගරු ස්වාමීන් වහන්ස සබ්බපාපස්සාකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං ඒතම් බුද්ධහනුසාසනං සියලු බුදුවරයන් වහන්සේලාගේ දේශනාවන් කැටියුණු මේ ගාථාවේ තියෙන බලය කුමක්ද මෙම ගාථාව ශ්‍රවණය කිරීමෙන් මෙනෙහි කිරීමෙන් කෙනෙකුට එහි ගැඹුණු ශක්තිය ලැබෙනවාද එහි ලැබෙනවා දැන් බුදුරයන් වහන්සේ සබ්බපාපස්සාකරණං කියන්නේ සියලු පාපයන්ගෙන් මිදෙන්න කුසලස්ස උපසම්පදා කුසල් දහම් වඩන්න සචිත්ත පරියෝදපන සිත දමණය කරගන්න සිත දමණය කරගන්න ඒකයි බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය. ඒතකොට සිත දමණය කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ මොකද්ද කියන්නේ? මොන සිත දමණය කරන්න කියන්නේ? මේ කුසල් සහ අකුසල් සිත් දෙකමයි දමණය කරගන්න කියන්නේ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. මුලින්ම කියනවා සබ්බ පාපස්ස පාපයන්ගෙන් මිදෙන්න. ඊට පස්සේ කියනවා කුසලයේ යෙදෙන්න. ඊට පස්සේ කියනවා හිත දමණය කරගන්න. මොන හිතද මේ දමණය කරගන්න කියන්නේ? කුසලයේ සහ අකුසලයේ කියන දෙකමයි. මොකද කුසලයට අපි වරන් යන්නේ භවයටයි. අකුසලයට අපි වරන් යන්නේ භවයටයි. අකුසලයේ දුගතියට අරන් යනවා කුසලයේ සුගතියට අරන් යනවා. නමුත් සුගතියට අරන් ගියත් කවදා හරි අනාගතයේදී පහළ වෙන දීර්ඝ අබුද්ධෝත්පාද කාලවලුල අපි ආයිමත් සතර අපායන්ට වැටෙනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ එතනදී අනුමත කරන්නේ ඒක බොහොම ගැඹුරින් අපි දකින්න ඕනේ. බුදුරජාණන් වහන්සේ එතනදී කියන්නේ මොකද්ද? අකුසලයෙන් මිදෙන්න. කුසල් වඩන්න. කුසල් වඩලා ඊළඟට කුසලයේත් අකුසලයේත් අනිත්‍ය දකින්න. ඒ කියන්නේ භව නිරෝධය සකස් කරගන්න. එතනයි බුදුරජාණන් වහන්සේ එකෙන් අදහස් කරන්නේ. තේරෙන? ඉස්සලාම අකුසලයෙන් මිදෙනවා. මොකද දැන් මායාට ඔබලාව අකුසලයේ තුල කොටු කරන්න බෑ. තේරෙනද? ඔබලාව අකුසලයෙන් කොටු කරන්න බෑ. ඔබලාව දැන් අකුසලයෙන් හඳුනනවා. එහෙනම් මායා දැන් ඔබලාව කොටු කරන්නේ කොතෙන්ද? කුසලයෙන්. කුසලයෙන් දැන් මායා ඔබලාව කොටු කරන්නේ. කුසලය කියන්නේ මොකද්ද? පින්කම්, දානය, සීලය, මෛත්‍රිය, සමාධිය. මේවා කුසල්. මේවෙන් තුලින් තමයි ඔබව දැන් කොටු කරන්නේ. මොකද මායා දන්නවා මේ සම්මා සම්බුද්ධ ශාසනයේ දීප්තිමත් අවස්ථාව මේකයි කියලා. මේක සම්මා සම්බුද්ධ ශාසනයේ දීප්තිමත් අවස්ථාව. නමුත් මේ දීප්තිය කියන්නේ නෝනා නිවෙන් ආසන්න පාහනක තියෙන දීප්තිය. තේරු නිවෙන් ආසන්න පාහනක තියෙන දීප්තිය. ඒ කියන්නේ මේක බඩාත් කාලයක් තියෙන දීප්තිය. නමුත් මේ සම්මා සම්බුද්ධ ශාසනයේ අවසාන අධිගමලාභින් 15 වෙනි යුගය තමයි මේක. ඔබතුමියට මේ ජීවිතේ සෝවාන් වෙන්න තියෙනවා නම් ඒ තියෙන කාලය තමයි මේක. තේන ආයිමත් අපිට කාලයක් එන්නේ නැහැ. මාර්යා දන්නවා මේක තමයි සම්මා සම්බුද්ධ ශාසනයේ තියෙන සත්‍රීකම අවස්ථාව කියලා මේ මොහොතේ. ඒ නිසා මාර්යා මේ වෙලාවේ හදන්නේ මොකද? ඔබලාව කුසලයේ තුල කොටු කරන්න. කුසලයේ තුල කොටු කරලා තිබ්බනම් ඔබලා දිව්‍ය මනුෂ්‍ය සැප ලැබමින් එතන ඉන්න තමයි බලන්නේ. එහෙම වෙලා තව අවුරුදු 200ක් ගියාට පස්සේ සම්මා සම්බුද්ධ ශාසනය අතුරුදහන් වෙලා යනවා. අතුරුදහන් වෙලාට ගියාට පස්සේ ලෝකේ අයිති කාටද? මාර්යාට. ඊට පස්සේ අනිවාර්යයෙන්ම ඔබලා මාර්යාගේ දහනෙ. ඒ කියන්නේ සංසාරේ මෙච්චර කාලයක් අපි කුසලයට කොටු වුණා. තේරෙනවද? අකුසලයේ හඳුනගෙන කුසලයට කොටු වුණා. එහෙනම් මේ මොහොතේත් අපි ලෑස්ති වෙන්නේ කුසලයට කොටු වෙන්න නම්, ඒ කියන්නේ අපි මාර්යාගේ ග්‍රහණයට එතනත් අහු වෙලා තියෙනවා. මොකද නැවත සුගතිය උපතක්. ඒ සුගතිය උපතෙන් අපි ආයමත් සතර අපායට වැටෙනවා. තේරෙනවද? ඒ නිසා බුදුරජාණන් වහන්සේ සබ්බ පාපස්සකරණං ගාථාවේදී ඒකයි කියන්නේ මුලින්ම පාපයන්ගෙන් මිදෙන්න, ඊට පස්සේ කුසල් දහම් වඩන්න, ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා සිත දමණය කරගන්න. මොන සිතද? මේ කුසල් සහ අකුසල් කියනා වූ සිත් දෙකම දමණය කරගන්න. ඒකට බැඳෙන්න එපා. ඇයි බැඳුනොත් භවය කරයි අරන් යන්නේ කියන කාරණේ. ඉතින් ඒ නිසා මේ ගාථාව ජීවිතයට දරාගත්තොත් ඒ දරා ගැනීම තුළ සෝවාන් ඵලයට පත් වෙන්න අවශ්‍ය වූ සාධක අපි ජීවිතයට එකතු කරගන්න. බුදුන් දෙසූ මඟ සත්‍යය සොයා ගිය අපේ කාලයේ මුනිවරයෙකුගේ ආවර්ජන.